දවසේදී අපිට ඉනම් කතා කරන්නට තියෙන්නේ මේ සත්ව රාජධානියේ තවත් වංශයක් පිළිබඳව. ඒ තමයි මොලුස්කා වංශය පිළිබඳව. මොලුස්කා වංශය පිළිබඳව කතා කරනකොට ඔබලන්ට මුලින්ම උදාහරණ කිහිපයක් මේ මොලුස්කා වංශයට අයත් ජීවීන්ගේ දීලා තියෙනවා. බලන්න මේ උදාහරණ දිහා මට්ටියා, ගොළුබෙල්ලා, බූවල්ලා, දැල්ලා, අටපියල්ලා ඊළඟට අලිදත් කටුවා, කාවාටියා, හම්බෙල්ලා මේ විදිහට ජීවීන් කිහිප දෙනෙක්ම ඔබලන්ට මෙතනදී දක්වලා තියෙනවා. මේ ඔවුන්ගේ රූප සටහන් විතර අමතරවත් ඔබලන්ට හැකියාව තියෙනවා අන්තර්ජාලයෙන් උනත් මේ රූප බලන්න, ඒ වගේම ඔවුන්ගේ චලනයන් කොහොමද කියලා ඒ වීඩියෝස් බලන්නට පුළුවන්. ඒවා ඒ ප්‍රයෝජනීයට ගන්න මේ වගේ අවස්ථාවන් ඔබලන්ට ඉගෙන ගන්නට ලැබිච්ච හොඳ අවස්ථාවක්. එතකොට මේ දේවල්ලේ තාක්ෂණින් ඒ තාක්ෂණයක් යොදාගෙන ඒ අවස්ථාවනුත් යොදාගෙන ඉගෙන ගන්නකොට වඩා පැහැදිලිව මතකයෙන් නැගී, වගේම මේ ඉගෙන ගන්න ලක්ෂණත් එතකොට වඩා පැහැදිලිව අපිට හඳුනා ගන්නට ලැබේ. මොකද අපිට මේ කියන හැම ජීවියෙක්ම සජීවීව බලන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ල විශේෂයෙන් මේගොල්ලන්ගේ චලන වගේ දේවල්. ඒ නිසා ඒවැයිදී විශේෂයෙන් මේ වගේ වීඩියෝස් නැරඹීමේ ඔබලන්ට හැකියාව තියෙනවා ඒව ගැන අවබෝධයක් ලබා ගන්න. එතකොට මෙතනදී මේ රූප සටහන් තුල ඔබලන්ට පළවෙනියටම දැල්ලා පිළිබඳව දැල්ලාගේ රූප සටහනක් තියෙනවා. ඊළඟට බූවල්ලා, ඊළඟට ගොළුබෙල්ලා. ගොළුබෙල්ලා නම් ඔබල සුලභ වන තරම් දකින්න ජීවියෙක්. ඊළඟට මට්ටි කියන්නේ මොන වගේ ජීවියෙක්ද කියලා දක්වලා තියෙනවා. ඊළඟට මේ අටපියල්ලා කියන ජීවියා ඒ මොලුස්කාවේ. ඊළඟට අලිදත් කටුවා, අවසානට මෙතන කාවටියා කියන මේ ජීවීන් පිළිබඳව මෙතනදී ඒ රූප සටහන් ඔබලන්ට මේ ඡායාරූප දක්වලා තියෙනවා. හඳුන ගන්න කොහොමද මේ විවිධත්වයක් මේගොල්ලන්ගේ තියෙනවා කියන එකත් ඔබලන්ට මේ ඡායාරූප දිහා බලනකොට පේනවා. මෙතනදී මේ මොලුස්කා වංශය පිළිබඳව කතා කරනකොට අපිට විශේෂයෙන්ම දැන් මේ වංශයක් වශයෙන් ගන්නකොට මේ නමත් එක්ක ඒ වගේම අපිට කියන්නට පුළුවන් විශේෂිත දෙයක් තමයි මේගොල්ලන් අපි හඳුන්වනවා මෘදු දේහ දරන සතුන් වශයෙන්. මෘද්වංශීන් වශයෙන් හඳුන්වනවා මොවුන්ව. විශේෂයෙන්ම මේ මෘදු දේහයක් ගැන කතා කරනවා නම් එතනදී අපි මෙන්න මේ මොලුස්කා වංශය තමයි ඒ හැඳින්වීමෙන් සිද්ධ කරන්නේ. එහෙනම් ඔන්න මතක තියාගන්න මෘදු දේහ දරන සතුන් අයත් වෙන වංශය විදිහට මේ මොලුස්කා වංශය ඔන්න අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ ජීවීන්ගෙත් ගත්තහම ඔයගොල්ලෝ දැන් ඉස්සර දැකපු ඒ ඡායාරූපවලත් දැක්කා. මෙතනදී මේ බොහොමයක් ජීවීන් තුල දකින්නට ලැබෙනවා මේ කැල්සියම් කාබනේට් වලින් නිර්මාණය වෙන කවචයක්. ඒගොල්ලන්ගේ මේ කැල්සියම් කාබනේට් වලින් නිර්මාණය වෙන කවචයක් ශ්‍රාවය කර ගැනීමක් දේහේ හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ ගොළු බෙල්ලගේ මට්ටි මේ වගේ ජීවීන්ගේ විශේෂයෙන් ඔයගලන්ට හඳුනා ගන්නට පුළුවන්. බලන්න මේ කාවාටියා, අලිදත් කටුව මේ වගේ ජීවීන්ගේ හඳුනා ගන්නට පුළුවන් මෙන්න මේ කියපු අවස්ථාව. එතකොට සාමාන්‍යයෙන් මේ මොලුස්කා වංශය යටතේ විශේෂ විදිහට ගත්තොත් මේ වෙනකොට විශේෂ සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර හොයාගෙන තියෙනවා. ඒ වගේම දැන් මේ විශේෂ සංඛ්‍යාව ගත්තාමත් ඒ වගේම ඒ විශේෂය තුල දකින්නට ලැබෙන විවිධත්වය පිළිබඳව දැන් ඔයගොල්ලෝ මෙතනදිම මේ දකින ඡායාරූප තුල ඒ ජීවීන්ගේ එක් එක් ජීවීන් එක වංශයකට අයත් වුණාට ඔයගලන්ට පේන ලොකු විවිධත්වයක් තියෙනවා කියලා. එතකොට ඒ විදිහට මේ විශේෂ සංඛ්‍යාව මතයි ඒ වගේම මේ විවිධත්වය මතයි සාමාන්‍යයෙන් දෙවනියට විශාලම වංශය වශයෙන් සැලකන්නේ මෙන්න මේ මොලුස්කා වංශය. ඒකත් මතක තියාගන්න. එතකොට ඔන්න මේ ඒ ඔබලන්ගේ අමතර දැනුමටත් ඒක වැදගත් වේවි. ඒ වගේම සමහර මේ මොලුස්කා වංශිකයින් මේ නැෂ්ට වෙලා තියෙන විශේෂත් මෙතනදී අයිති වෙනවා. ඒ නැෂ්ට වෙලා තියෙන දැන් මේ වෙනකොට ඒ අතීතයේදී ඒ කියන්නේ මුලින්ම ඇතිවෙච්ච ජීවීන් එක්ක කතා කරගෙන යනකොට මේ කියන වංශය තුල මොලුස්කාවන් විවිධ කාලවලදී විවිධ විශේෂ ඇති වෙලා තියෙනවා. එතකොට ඒ විශේෂ වර්තමානයේ පවතින විශේෂත් එක්ක සංසන්දනය කරනකොට මේ නැෂ්ට වෙලා තියෙන වැඩිම විශේෂ සංඛ්‍යාවක් අන්තර්ගත වෙලා තියෙන්නේ අපි මෙන්න මේ කතා කරන මොලුස්කා වංශය තුල. එතකොට එහෙනම්
අර අපි කියපු එක් එක් පරිණාමයේ එක් එක් කාලවන් කාලවල වලදී සිද්ධ වෙච්ච මේ මහා පරිමාණ නැෂ්ට වීම විශේෂයෙන්ම ඒවැයිදි ප්‍රධානම මේ කරදිය වාසීව ඉඳපු ජීවීන් තමයි ප්‍රධානම නැෂ්ට වීම සිද්ධ උනේ. එතකොට අපි මේ කතා කරන මොලුස්කා වංශිකයිනුත් ගත්තොත් වැඩි ප්‍රමාණයක් මේ කරදිය වාසී විදිහට තමයි වාසය කරන්නේ. ඒ නිසා මේ බහුතරයක් මේ නැෂ්ට වෙලා තියෙන විශේෂ විදිහට වැඩි ප්‍රමාණයක් කේ විශේෂ අන්තර්ගත වෙලා තියෙන්නේ තොන්නොය මොලුස්කා වංශය තුල. ඒකත් ඔන්න ඔයගලගේ විශේෂ දැනුමට වැදගත් වේවි. මේ විදිහට එහෙනම් ඔන්න අපිට මේ වංශය තුල උදාහරණ ජීවීන් විදිහට මම ඒ ඉස්සෙල්ලා කියපු ආකාරයෙන් දැන් මේ ඔයගල දකින විදිහට මේ ගොළු බෙල්ලන් ඊළඟට මේ ගොළු බෙල්ල එක්කම අපිට තවත් නිතර පරිසරයේ දකින්නට තියෙන විශේෂයෙන් මේ තෙතමනිය රැඳිච්ච ස්ථාන ආශ්‍රිතව ඊළඟට මේ ගස්වල ප්‍රධානම දකින්න ලැබෙන තව ඔයගොල්ලෝ හඳුනන දන්නු ඇති මේ හම්බෙල්ලන් වශයෙන් හංගොල්ල වශයෙන් උත් හඳුන්වනවා මේ ගොල්ලොත් එතකොට මේ වගේ දැන් මේ ගොළු බෙල්ලගෙම කට්ට ඉවත් කරාම දකින්න ලැබෙන ආකාරයේ ස්වරූපයක් තමයි හම්බෙල්ලන්ට තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ විදිහට මේ කැල්සියම් කාබනේට් කවචයක් පිටින් දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට වුණුත් මේ වංශයට තමයි අයිති වෙන්නේ. ඊළඟට මේ මට්ටි කාවාටි දැල්ලන් බූවල්ලන් මේ වගේ ප්‍රධාන වශයෙන් කරදිය වාසී විශේෂ විශාල ප්‍රමාණයක් මේ කියන මොලුස්කා වංශයට අයිති වෙනවා. ඒ වගේම අපි මේ අපෘෂ්ඨ වංශිකයන් පිළිබඳව කතා කරනකොට මේ දැනට එහෙම වාර්තා වීමක් විදිහට ගන්නකොට විශාලතම අපෘෂ්ඨ වංශිකයා දැන් ඔබ දන්නවනේ මේ අපෘෂ්ඨ වංශිකයෝ කියලා මේ සත් රාජධානිය වෙන් කරගත්තු හැටි අපි මේ සත් රාජධානිය පිළිබඳව මුලින් කතා කරනකොටම හඳුනගත්තා. එතකොට ඒ විදිහට මේ අපෘෂ්ඨ වංශීන් පිළිබඳව කතා කරනකොට අපෘෂ්ඨ වංශීන් අතරින් විශාලතම අපෘෂ්ඨ වංශියා විදිහට සලකන්නේ මේ යෝධ දැල්ලා කියන සත්‍යය. දැන් අපි මේ දකින්න ඕගොල්ලෝ අපි දකින්න දැල්ලන් නෙමෙයි ඉතා විශාල දැල්ලන් විශේෂයක් තමයි මේ යෝධ දැල්ලන් වශයෙන් හඳුන්වන්නේ. එතකොට ඒගොල්ලොත් මෙන්න මේ මොලුස්කා වංශියට තමයි අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් මීටර 16ක් විතර දිග ටොන් කීපයක් බර ජීවියෙක් තමයි ඔය කියපු යෝධ දැල්ල වශයෙන් හඳුන්වන ඒ ජීවීන්. එහෙනම් අපෘෂ්ඨ වංශීන්ගෙන් විශාලතම අපෘෂ්ඨ වංශීනුත් මෙතන තමයි හම්බ වෙන්නේ මේ කියන වංශය තුල කියන එක ඔන්න ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති. දැන් මේ වංශය තුලත් අපි අර ඉස්සෙල්ලා එක් එක් වංශ තුල කතා කරගෙන ආවා වගේ දැන් එහෙනම් අපි හඳුනගන්නට ඕනේ මේ වංශයක ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මේ පරිසරය පිළිබඳව දේහය පිළිබඳව මේ දේවල් පැහැදිලිව එකකට එකක් හඳුනා ගැනීම ඔන්න වැදගත් වෙනවා. ඒ අවස්ථාව තමයි අපි ඊළඟට මේ කතා කරන්නට යන්නේ. දැන් මෙතනදී මුලින්ම අපි බලමු මේ මොලුස්කා වංශිකයන් පිළිබඳව කතා කරනකොට මේගොල්ලන්ගේ පරිසරය එහෙම නැත්නම් මේ වාසස්ථානීය විදිහට කොයි වගේ වාසස්ථානීයවලද මේගොල්ලෝ දකින්නට ලැබෙන්නේ කියලා. මේ එතකොට මේ මොලුස්කා වංශයට අයිති ජීවීන් විශේෂකත්වත් විශේෂ බහුතරයක්ම වැඩි ප්‍රමාණයක්ම වාසස්ථානීය විදිහට අපිට හඳුනගන්නට ලැබෙන්නේ කරදිය වාසී ආකාර විදිහට. එහෙනම් බහුතරයක් ඔන්න කරදිය වාසී විශේෂ තමයි අපිට මේ කියන වංශය තුල හම්බ වෙන්නේ. ඒ වගේම එතකොට කරදිය වාසී විශේෂ විදිහට එහෙනම් ඔබලන්ට මතක් කරගන්නට පුළුවන් මේ දැල්ල බූවල්ල මේ වගේ විශේෂ කරනවා මේ කරදිය වාසී විදිහට වාසය කරනවා. ඒ වගේම සමහර ආකාරයේ ඉන්නවා මිරිදිය වාසී ආකාරත් අඳුර ගන්නට පුළුවන්. ඒ වගේම සමහර ආකාර මේ භෞමික පරිසරයේ ජීවත් වෙන ආකාරත් අපිට හඳුන ගන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ දකින ජීවතු ගොළු බෙල්ලන් ඊළඟට මේ හම් බෙල්ලන් වගේ ජීවීන් ගත්තොත් ඒගොල්ලන් මේ භෞමිකව ජීවත් වෙන ආකාර විදිහට ඔන්න හඳුන ගන්න පුළුවන්. භෞමික පරිසරයේ තියෙන ඔයගොල්ලෝ බොහෝ වෙලාවට දැකලා ඇති මේ ගොළු බෙල්ලන් ඒ වගේම මේ හම් බෙල්ලන් වගේ ජීවීන් උනත් ජීවත් වෙන්නේ ටිකක් මේ තෙතමනිය සහිත ටිකක් හේවන තියෙන එහෙම අවුරශ්මිය වැඩිය වැටෙන ස්ථානවල මේ ජීවීන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ගොළු බෙල්ලන් පවා බොහෝ වෙලාවට මේ රාත්‍රී කාලයේදී තමයි එළියට ඇවිල්ලා ඔවුන් ඒ ආහාර සොයාගෙන මේ දේවල් සිද්ධ කරන්නේ. එතකොට අර මේ වගේ අර තෙතමනිය තියෙන අවුව වැඩිය නැති ඒ වගේ පරිසර තත්ත්වයක තමයි මොවුන් මේ භෞමික ආකාර වුණත් ජීවත් වෙන්නේ. ඒ වගේ ස්ථානවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට මේ
ජීවීන් පිළිබඳව ගන්නකොට තවත් අපි මේ වාසස්ථාන එක්කම ඒවත් එක්කම යාළගේ මේ පරිසරයත් එක්ක දැන් මේගොල්ලෝ ජීවත් වෙන විදියවල් පිළිබඳව කතා කරොත් එහෙම මේ සතුන් හුදකලා සතුන් විදිහට තමයි ජීවත් වෙන්නේ මේ හුදකලා සතුන් කියන්නේ මේගොල්ලෝ මේ ඝනාවාස හදාගන්නේ එහෙම රාශියක් එකට එකතු වෙලා එහෙම අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේගොල්ලන් මේ තනි තනි සතුන් විදිහට තමයි තම තමන්ගේ පැවැත්ම පවත්වා ගනිමින් මේ අවශ්‍ය දේවල් ආහාර ලබා ගැනීම මේ දේවල් සිද්ධ කරන්නේ නිසා අපි හඳුන්වනවා හුදකලා සතුන් වශයෙන් ඒ වගේම දැන් මෙතනදී සමහර ආකාර අපිට හඳුනා ගන්න පුළුවන් බඩගාමින් ගමන් කරන ආකාර. දැන් ඔයගොල්ලන්ට එහෙම කියනකොට මතක් වෙනවා ඇති මෙතනින් මේ ගොළුබෙල්ලා, මේ වගේම හම්බෙල්ලා වගේ ජීවි. ඒ වගේම සමහර ආකාර මේ පිහිනමින් නිදැල්ලේ ජීවත් වෙන ආකාර වෙනවා. දැන් මේ විදිහට උදාහරණ විදිහට ගත්තොත් දැල්ලා, ගූවල්ලා මේ වගේ සතුන් ගත්තොත් ඒ පිහිනමින් තමයි ඒගොල්ලෝ කලදිය පරිසරයේ නිදැල්ල ජීවත් වෙන ආකාර විදිහට හම්බ වෙන්නේ. ඒ වගේම සමහර ආකාරෙ ඉන්නවා ඒගොල්ලන් මේ පසෙහි ඒ වගේම මේ වැල්ලේ ගුල් හාරලා අන්න ඒ ගුල් තුල තමයි ජීවත් වීම සිද්ධ වෙන්නේ. දැන් මෙතන ඔයගොල්ලෝ උදාහරණ යටතේ හඳුනාගත්තු මේ අලිදත් කටුවා වගේ ජීවීන් අපිට ඔවුන්ගේ කොහොමද ඔවුන් ජීවත් වෙන පරිසරයන් පිළිබඳව කතා කරොත් අපිට හඳුනා ගන්නට පුළුවන් ඒගොල්ලන් මෙන්න මේ පසේ වගේම වැල්ලේ ගුල් හරලා ඒව තුල ජීවත් වෙන ආකාරයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සමහර ආකාර උපස්තරයකට ඇලිලා මේ ඔත් ජීවිතයක් ගත කරන ආකාර හම්බ වෙනවා. දැන් ওই මට්ටි වගේ ඔයගොල්ලෝ දැකලා ඇති බොහෝ වෙලාවට මේ උපස්තරයක් කියනකොට ඔය බොහෝ වෙලාවට මේ ජලය දැන් ඒගොල්ලෝ නම් මිරිදිය පරිසරවලත් අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ වෙයිදී මේ ගල් වගේ ටිකක් තද උපස්තරවලට ඇලිලා ඉතා තදින් ඇලිලා තමයි මේගොල්ලන් ජීවත් වීම සිද්ධ වෙන්නේ. ඒකයි අපි ඔත් ජීවිතයක් ගත කරනවා කියලා හඳුන්වන්නේ. ඒ වගේ මේ වාසස්ථාන වශයෙන් විවිධත්වයක් වොත් මේගොල්ලන්ගේ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට ඔන්න එහෙනම් වාසස්ථානය පිළිබඳව කතා කරනකොට ඒ වගේ කරුණු ටිකක් අපිට ඒ යටතේ කතා කරන්නට පුළුවන්. ඊළඟට තව අපිට දැන් මේ එක් එක් වංශය දැන් මේ වංශය තුල අපිට ඊළඟට දැන් මේ විදිහට වාසස්ථානය පිළිබඳව කතා කරාට පස්සේ ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි මේ දේහය පිළිබඳව දේහය කොහොමද කියන එක පිළිබඳව හඳුනා ගැනීම. දැන් එතනදී මුලින්ම ඔයගලන්ට මතක ඇති අපි මේ වංශවල එක් එක් වංශවල ජීවීන් පිළිබඳව කතා කරන්නට ඉස්සෙල්ලා අපි හඳුනාගත්තා මේගොල්ලන්ගේ මේ විශේෂයෙන් කතා කරන්නට ඕනේ දේහය පිළිබඳව කතා කරනකොට කතා කරන්නට ඕනේ විශේෂිත කරුණු වගයක්. එතනදී මේ දේහයේ සමමිතිය පිළිබඳව අපි වැදගත් කරුණක් විදිහට කතා කරා. දීපාර්ශ්වික සමමිතියක්ද එහෙම නැත්නම් අරිය සමමිතියක්ද කියන දේ පිළිබඳව. ඒ වගේම ඔබලන්ට මතක ඇති මේ දේහ කුහරයන් පැවතීම පිළිබඳව අසීලෝමිකද සීලෝමිකද එහෙම නැත්නම් ව්‍යාජ සීලෝමිකද මේ විදිහට අපි ඒ අවස්ථාවනුත් හඳුනාගත්ත. දැන් ඔයගලන්ට අමුතුවෙන් ඉහෙනම් කියන්නට ඕනේ නෑ ඒ වගේ වචනයක් යෙදුනොත් එහෙම ඒ වගේ අවස්ථාවකදී දැන් ව්‍යාජ සීලෝමයක් කියනකොට එතරම්දි මොන වගේ දෙයක්ද මේ කියවෙන්නේ කියන එක ඔයගලන්ට දැන් ඉහෙනම් තේරෙන්නට ඕනේ. අපි ආරම්භයේදී මේ දේවල් පැහැදිලි කරගෙන තියෙන්නේ. එතකොට මුලින්ම අපි මේ කතා කරන වංශය තුල ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ දේහ කුහරයක් විදිහට අපිට දේහ කුහරයක් දරන ආකාරයක් තමයි මේ කියන වංශය. එතකොට දේහ කුහරයක් දරනවා ඒ කියන්නේ සීලෝමියක් දරනවා. සීලෝමිකයන් වශයෙන් අපි මේගොල්ලෝ හඳුන්වනවා. හේතුව තමයි මේ දේහ කුහරය සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් ආස්තරණය වෙලා තියෙන අඛණ්ඩව ආස්තරණය වෙලා තියෙන දේහ කුහරයක් තමයි මොවුන්ට තියෙන්නේ. ඒ නිසා සීලෝමිකයන් සත්‍ය සීලෝමිකයන් තමයි මේ කියන මොලස්කා වංශිකයන් වෙන්නේ. ඒ වගේම ත්‍රිප්‍රස්තර තත්ත්ව කොහොමත් අපි දැන් මේ වෙනකොට අපිට ද්විපස්තර ජීවීන් හම්බුනේ නිඩාරියා වංශයේ විතරයි අපි කතා කරපු වංශ වලින්. ඊට පස්සේ හම් වෙන සියලුම වංශ ත්‍රිප්‍රස්තර ජනක ප්‍රස්තර තුනක් ඒගොල්ලන්ගේ දකින්න ලැබෙනවා අන්තශ්චර්මීය මධ්‍ය චර්මීය සහ බහිශ්චර්මීය වශයෙන්. එතකොට මේ වංශය තුලත් අපිට ඒ තත්ත්වයේ විදිහට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ දේහයන් පිළිබඳව කතා කරනකොට තව වැදගත් දෙයක් තමයි දැන් මේ දේහ ප්‍රමාණයන් වගේ දෙයක් පිළිබඳව හඳුනාගත්තත් ඔයගලන්ට මතකයි මම ඉස්සෙල්ලා කිව්වා
මේ අපෘෂ්ඨවංශීන්ගේ විශාලතම අපෘෂ්ඨවංශියා වන මේ යෝධ දැල්ලා ඉති වෙන්නේ මේ මොලුස්කාවන් මොලුස්කා වංශයට කියලා. එහෙනම් ඒ වගේ විශාල දේහදරන සතුන් වගේම ඉතා කුඩා දේහදරන සතුනුත් මේ කියන වංශය තුල අයත් වෙනවා. සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර් මේ එකට අඩු ප්‍රමාණයේ සතුන් පවා මේ වංශය තුල හම්බ වෙනවා. එතකොට අර අපි ඉස්සෙල්ලා කියපු යෝධ දැල්ලා වගේ අය මං කිව්වා මීටර් 16ක් විතර දිගයි කියලා. එහෙනම් ඒ වගේ ලොකු පරාසයක දේහ ප්‍රමාණය වුණත් වෙනස් වෙන ආකාරයක් අපිට මේ වංශය තුල දකින්න ලැබෙන විශේෂවල හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට මේ දැන් මෙතනදී තව විශේෂිත දෙයක් තමයි මේ ඛණ්ඩණීය කියන එක ඛණ්ඩණීය කියන අවස්ථාව. දැන් මේ ඛණ්ඩණීය කියන අවස්ථාවත් දැන් මේ වෙනකොට අපි මීට ඉස්සෙල්ලා කතා කරපු අනලීඩා වංශයේදී අපි මේ ඛණ්ඩණීය කියන එක හඳුනාගත්තා. හැබැයි අපි දැන් මෙතනදී මේ කතා කරන මොලුස්කා වංශය පිළිබඳව කතා කරනකොට මේගොල්ලන්ගේ මේ විශේෂ මේකට අයිති විශේෂවල මේ ඉතා සුළු සංඛ්‍යාවක් විශේෂ හැර අනෙක් සතුන්ගේ අපිට මේ ඛණ්ඩණීය කියන අවස්ථාව දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් විශේෂයෙන් මේගොල්ලන්ගේ දේහය දිහා බැලුවම ඔබලට පේනවා ඇති මේ දේහ මෘදු දේහ වශයෙන් මම මුලින්මත් හැඳින්වුවානේ මෘදු දේහ දරන්නන් වශයෙන් උත් මොම් හඳුන්වනවා කියලා. එතකොට මෘදු දේහ තමයි මේගොල්ලෝ දරන්නේ. මේ දේහය ඊළඟට බලන්න එයාගේ මේ සමමිතිය පිළිබඳව කතා කරනකොට ඔන්න එතනත් ඔයගලන්ට පේනවා එතනත් පොඩි වෙනස්කමක් දකින්නට ලැබෙනවා. එතකොට අපිට මේගොල්ලන්ගේ මේ දැන් දැල්ලා වගේ සතුන් ගත්තොත් අපිට ඒගොල්ලන්ව දක්වන්න පුළුවන් දීපාර්ශික සමමිතිකතාවයක් දක්වන්නේ කියලා. දේහයේ මේ මධ්‍යන් වායාම අක්ෂය ඔස්සේ ඒගොල්ලන්ගේ දේහය සමාන භාග දෙකකට වෙන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට සමහර කොටසක් එහෙනම් අපිට මේ විදිහට ද්විපාර්ශික සමමිතිය දක්වනවා කියලා හඳුනා ගන්නට පුළුවන්. හැබැයි මේ වංශයේම සමහරු ඒ විදිහට අපිට හඳුනා ගන්නට බැහැ. අපි ඕමුව දක්වනම අසමමිතිකයි වශයෙන්. දැන් උදාහරණයක් විදිහට ගොළුබෙල්ල වගේ ගත්තොත් එහෙම අපි මේ ගොළුබෙල්ල සලකන්නේ අසමමිතික වශයෙන්. එයාගේ දේහය අසමමිතිකයි කියලා තමයි සලකන්නේ. විශේෂයෙන්ම මෙයාගේ මේ දේහයේ පවතින ඒ කවචයන් මේ පිහිටි මෙත්ත බලනකොට තමයි මේ කියන අවස්ථාව මේ කියන தත්ත්වය ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට ඔන්න ඒ විදිහට මේ අසමමිතික දේහ දරන්නනුත් මේ වංශය තුල දකින්නට ලැබෙනවා. එහෙනම් ද්විපාර්ශික සමමිතියක් දරන අය සමහරු දකින්නට ලැබෙනවා. වගේම ඇතැම් ආකාර ඒ විදිහට අසමමිතික ආකාරات දකින්නට ලැබෙනවා කියන එක ඔන්න මතක තියාගන්න. ඊළඟට මෙතනදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෘදු දේහධාරී ජීවීන් දකින්නට ලැබෙන්නේ ඒ වගේම ඛණ්ඩණීය පිළිබඳව කතා කරනකොට පොදුවේ අපි මේගොල්ලන්ව හඳුන්වන්නේ දැන් බහුතරයක්ම මේගොල්ලන්ගේ මේ ඛණ්ඩණීය රහිතයි වශයෙන් තමයි හැඳින්වීම සිද්ධ කරන්නේ. එහෙනම් ඒ කියන අවස්ථාවන් මේ කියන පොයින්ට්ස් විශේෂයෙන් මතක තියාගන්න. මේව තමයි මේ වංශය තුල අපිට ඒ ලක්ෂණ විදිහට දක්වනකොට දක්වන්නට තියෙන සුවිශේෂී ලක්ෂණ වෙන්නේ. ඒ වගේම යම් තවත් වංශයක් එක්ක සංසන්දනීය කිරීමක් සිද්ධ කරනකොටත් ඔබලන්ට මේ දේවල් භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම අර අපි දෙබදුන් සුචි නැදීමක් සිද්ධ කරනකොටත් මේ වගේ ලක්ෂණ ඔබලන්ට භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ අර මම ඔබලන්ට මුලින්ම කිව්වා වගේ මේ දේහයේ ආරක්ෂක බහිෂ් සැකිල්ලක් විදිහට ආරක්ෂක ආරක්ෂාවට විශේෂයෙන්ම මේ සැකිල්ල වැදගත් වෙන්නේ. බහිෂ් සැකිල්ලක් ඒ කියන්නේ බාහිරයෙන් තමයි මේක පිහිටන්නේ. එහෙම බහිෂ් සැකිල්ලක් විදිහට කවච ශ්‍රාවය කිරීමක් මේ ගොඩක් ජීව විශේෂවල දකින්නට ලැබෙනවා. ගොළුබෙල්ලගෙත් අපි අවස්ථාව දැක්කා. දැල්ලගේ අපිට ඊට එහාට ගියපු වෙන අවස්ථාවක් හඳුනා ගන්නට පුළුවන්. එයාගේ එතකොට දේහයේ අභ්‍යන්තරේ තමයි ඔයගොල්ලෝ හලත් ඇත් සමහර ලාවට මුහුදට ගියොත් එහෙම මේ ඔයගොල්ලෝ බීච් එකේ වගේ ගියොත් එහෙම ඒ තැන්වල සමහර කාලවලදී දකින්නට ලැබෙනවා පොඩි සුදු පාට මේ පොත්තක් වගේ එකක්. දැලි පොත්ත වශයෙන් හඳුන්වනවා මේක. එතකොට මේ දැල්ලගේ තියෙන ඒ දේහයේ අභ්‍යන්තරේ පිටනේ කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච ඒ සැකිලි කොටසක් තමයි මේ විදිහට මේ දැලි පොත්ත වශයෙන් හඳුන්වන්නේ. එතකොට යාගේ විදිහට අභ්‍යන්තරයේ පිහිටුනාට
මේ අනෙකුන් බොහෝ මොලුස්කාවන්ගේ බාහිර කවචයක් විදිහට තමයි මේ කියපු කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච මේ කවචය පිහිටන්නේ. ඒකත් ඔන්න විශේෂයෙන් අපිට විශේෂිත ලක්ෂණයක් විදිහට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ විශේෂය තුල මේ වංශය තුලදී අපිට ප්‍රධානව දකින්නට ලැබෙන දෙයක් විදිහට. ඊළඟට මේගොල්ලන්ගේ දේහය දේහය පිළිබඳව ගන්නකොට බලන්න මෙතනදී මේ දේහයේ අපිට විශේෂයෙන්ම මේ දැන් මෙතන ඔයගලන්ට දකින්නට ලැබෙනවා මේ මොලුස්කාවෙකුගේ දර්ශීය දේහ සැලැස්ම වශයෙන් මේ රූප සටහන තුල එතනදී දර්ශීය වශයෙන් මොන වගේ කොටස්ද මේ දේහ සැකැස්මේ සැලැස්මේ දකින්නට ලැබෙන්නේ කියන එක හඳුනා ගන්නට පුළුවන්. මෙතනදී ප්‍රධානවම මේ මොලුස්කාවන්ගේ දේහය පිළිබඳව ගත්තොත් මේ දේහය කොටස් තුනකට බෙදිච්ච සැලැස්මක් තමයි දකින්නට ලැබෙන්නේ. ඔන්න විශේෂිත අවස්ථාවක් මේ අවස්ථාව. එතකොට ඒකෙදී අපි හඳුන්වනවා මේ දේහය අන්තරංග ගොනුවක් පේශිමය පාදයක් හා ප්‍රාවරණයකට බෙදිච්ච මේ විශේෂිත ව්‍යුහයක් මේකේ දකින්නට ලැබෙනවා කියලා. ඔබලන්ට පේනවා පාදයේ කොටස මේ විදිහට මේ පහළ කොටසේ දකින්නට ලැබෙන්නේ. එහෙනම් මේ පාදයේ කොටස මේ තියෙන්නේ පාදයේ කොටස. මේ සම්පූර්ණ මේ කොටසම අයිති වෙන්නේ එතකොට යාගේ පාදය කියන කොටසට. ඔන්නේ ඒ දේහයේ තියෙන එක කොටසක්. ඊළඟට මෙයාගේ දේහයේ මේ අභ්‍යන්තර මේ අවයව ඇතුළත් කරගෙන තියෙන මේ මේ වගේ මෙන්න මේ ස්ථාන ආශ්‍රිතව පිහිටන කොටස ගත්තොත් ඒක හඳුන්වනවා අන්තරංග ගොනුව වශයෙන්. ඔන්න එහෙනම් එක කොටසක් පාදය පහලින්ම යා දැන් ජම්මු බස්තරයක ගමන් කරනවා නම් ඒ ගමන් කරන්න යොදා ගන්න කොටස පාදය. ඊළඟට යාගේ දේහයේ මේ අභ්‍යන්තර අවයව අන්තරංග අවයව බොහෝ ප්‍රමාණයක් අඩංගු කරගෙන තියෙන මේ මැද පිහිටන කොටස හඳුන්වනවා එහෙනම් අන්තරංග ගොනුව වශයෙන්. ඊළඟ කොටස තමයි මේගොල්ලන්ගේ මේ ප්‍රාවරණය කියන කොටස. දැන් මේ ප්‍රාවරණය ගත්තොත් මෙන්න සාමාන්‍ය මෙන්න මේ ප්‍රදේශයේ වගේ තමයි දැන් ඔයගලන්ට මෙතන මේ දක්වලා තියෙන ප්‍රාවරණය නම් කරලා තියෙනවා. බලන්න ප්‍රාවරණය නම් වෙලා තියෙන්නේ මෙන්න මේ ඇතුළත තියෙන මේ කොටස තමයි ප්‍රාවරණය වශයෙන් හඳුන්වන්නේ. මේ ප්‍රාවරණය පිළිබඳව ගත්තොත් මේක හරියට මේ මේ අන්තරංග ගොනුව ආවරණය කරමින් පිහිටන මේ පටක නැමුමක් වගේ කොටසක් තමයි මේ ප්‍රාවරණීය වශයෙන් හඳුන්වන කොටස වෙන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් මේ කවචයක් තියෙන සතුන් ගොළුබෙල්ලා වගේ විශේෂයෙන් මේ බාහිර කවචයක් දරන සතුන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ මේ කවචය ශ්‍රාවය කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ කියන ප්‍රාවරණීය මගින්. ඔන්න ඒකත් එහෙනම් විශේෂිත දෙයක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන කවචය පිළිබඳව ගත්තොත් එනම් කවචය ශ්‍රාවය කිරීම සිද්ධ වෙන්නේ මේ මොලස්කාවන්ගේ කුමන දේහ කොටසින්ද කියන පිළිබඳව ඇහුවොත් එහෙම ඕගලන්ට ඔන්න දැන් දන්නවා ඒ ඒ අවස්ථාව එහෙම නැත්නම් කවචයක් ශ්‍රාවය කිරීම සිද්ධ කරන්නට වැදගත් වෙන්නේ මෙන්න මේ ප්‍රාවරණීය කියන කොටස. එතකොට මේ ශ්වසනීය සඳහා මේ කොටස භාවිතා කිරීමක් සිද්ධ වීමකුත් හඳුනා ගන්නට පුළුවන්. මේ විදිහට එහෙනම් ප්‍රධානම මේ කවචයෙන් මේ ඇතුළත තියෙන අන්තරංග ගොනුව කියන කොටස ආවරණය කිරීමකුත් ඔයගලන්ට මෙතනදී දැක ගන්නට පුළුවන්. ඔන්න එහෙනම් දැන් දන්නවා මොලුස්කාවෙක් පිළිබඳව ගත්තොත් එහෙම මේ මොලුස්කාවෙක් අපි මේ නිකං පිටින් දකිනා වගේ මේ සම්පූර්ණ තනි එක දේහයක් විදිහට අපි දැක්කට මෙයාගේ දේහ සැලැස්ම දිහා බලනකොට ඒ තුල ප්‍රධාන කොටස් තුනකින් සකස් තුනු දේහ විලාසයක් තමයි මෙයාගේ දකින්නට ලැබෙන්නේ. එතනදී එහෙනම් පහලින්ම එයා සංචරණයට උපයෝගී කරගන්න කොටස විදිහට උපස්තරයකට සම්බන්ධ වෙන කොටස විදිහට පාදයේ කොටසත් ඊළඟට මේ මධ්‍යයේ පිහිටලා තියෙන ගොඩක් මේ අන්තරංග අවයව අඩංගු කරගනිමින් පිහිටන කොටස මේ මෙයාගේ අන්තරංග ගොනුව වශයෙන් උත් ඊළඟට මෙතනදී මේ විශේෂයෙන් අන්තරංග ගොනුවට පිටතින් නැමීමක් වගේ පටක
ස්තරයක් විදිහට පිහිටන කොටස ප්‍රාවරණීය වශයෙන්ුත් ඒක එතකොට වැදගත් වුණා කිව්වා මේ කවචයක් තියෙන මොලස්කාවන්ගේ කවචය ශ්‍රාවය කරන්නත් එහෙනම් මේ විදිහට කොටස් තුනකින් වොන්න මේ මොලස්කාවන්ගේ දේහය සමන්විත වීම සිද්ධ වෙනවා දැන් මෙතනදී මේ තව ඔබලන්ට දකින්න ලැබෙනව දෙයක් මේ ප්‍රාවරණ කුහරය කියලා කොටසකුත් මේක ගැනත් ඔබලන්ට ටිකක් දැනගන්න කිව්වොත් එහෙම මේ ගොඩක් මොලුස්කාවන්ගේ මේ ප්‍රාවරණය තමයි මේ අන්තරංග ගොනුවෙන් එළියට ගමන් කරලා එතනදී මේ ජලයෙන් පිරිච්ච ප්‍රාවරණ කුහරයක් සෑදීම සිද්ධ වෙලා තියෙන්නේ අවස්ථාව තමයි මෙතනදී මේ දකින්නේ ඊට අමතරව බලන්න මෙයාගේ මේ දේහය අභ්‍යන්තරය දිහා බැලුවාම මේ දකින්නට ලැබෙන එක් එක් කොටස් දේහ සැලැස්ම තුළ දකින්නට ලැබෙන මේ පද්ධති සහ අවයව කොටස් ඔබලන්ට මෙතනදී හඳුනා ගන්නට පුළුවන් බලන්න මේ ජලක්ලෝම අඩංගු වීම ඊළඟට ආහාර මාර්ගයක් විදිහට ගත්තොත් එහෙම මෙතනදී ආහාර මාර්ගය තුළ කොටස් නිමුකයකින් ආරම්භ වෙලා ගුදයකින් අවසන් වීමක් සිද්ධ වෙන ආහාර මාර්ගයක් මෙතනදී ඔයගලන්ට දකින්නට ලැබෙනවා ඒ වගේම ස්නායු පද්ධතිය පිළිබඳව යම් අදහසක් ගන්න මෙතනදී මේ ස්නායු වලයක් දක්වලා තියෙනවා ඒ වගේම මේ වෘක්කිකා පිළිබඳව වෘක්කිකා කියන මේ බලන්නේ නයිට්‍රජනීය බහිස්රාවයට ඇති වෙලා තියෙන ව්‍යුහ පිළිබඳව දක්වලා තියෙනවා ඊළඟට රුධිර සංසරණ පද්ධතියක් අවශ්‍යෙන් ගත්තාම මෙතනදී මේ හෘදයක පිහිටීමක් එක්ක රුධිර සංසරණ පද්ධතිය දක්වලා තියෙනවා ප්‍රජනන පද්ධතියට අදාළව ප්‍රජනේන්ද්‍රිය දක්වලා තියෙනවා මේ කොටස එතකොට මේ ඉහළ තියෙන කොටස් ටික ඔක්කොම ආහාර මාර්ගයට අයිති වෙනේවා ආමාශය ඊළඟට ජීර්ණයට වැදගත් වෙන ග්‍රන්ථි ඒ වගේම අන්ත්‍රය කොටස මේ කියන කොටස් වලින් සමන්විත වෙච්ච ඒ ආහාර මාර්ගය පිළිබඳව ඒ වගේම සීලෝමය දක්වලා තියෙනවා ඊළඟට මේ එතකොට කවචයක් සහිත මොලස්කාවෙක් මෙතන දක්වලා තියෙන්නේ ඒ නිසා මේ පිටතින් බාහිර කවචයක් දේහයේ එතන ඒ අවස්ථාවත් ඔබලන්ට දක්වලා තියෙනවා මේ විදිහට අපිට ප්‍රධානවම ඔන්න මේ මොලස්කාවන්ගේ දේහ සැලැස්ම විදිහට ගත්තොත් ප්‍රධානවම එනම් මෙතනදී ඔබලන්ට කියන්නට මම උත්සාහ කළේ අපි මේ මොලස්කාවන්ගේ දේහය ප්‍රධානව කොටස් තුනකට බෙදීම සිද්ධ කරනවා ඒ විදිහට බෙදනකොට මොනවද ඒ කොටස් කියන එක තමයි එතනදී පාදය අන්තරංග ගොනුව සහ ප්‍රාවරණීය වශයෙන් දැක්වීම සිද්ධ කරේ. එතකොට මෙතනදී ඔයගලන්ට නැවතත් මේ දක්වලා තියෙනවා ඒ එක් එක් කොටස් මගින් මොනවද ප්‍රධානවම සිද්ධ කරන කාර්ය කියලා. මම ඔයගලන්ට සමහර අවස්ථාවලදී කාර්යයන් කීපයක් කිව්වා දැන් ප්‍රාවරණීය පිළිබඳව එහෙම. එහෙනම් ඔයගලන්ට අදාළව ඔයගල මූලිකව දැනගන්න ඕනි කරුණු ටික තමයි මෙතනදී මේ දක්වලා තියෙන්නේ. එතනදී මේ පේශිමය පාදය පිළිබඳව ගත්තොත් එහෙනම් පේශිමය පාදය නම් සංචරණයට ඕලන්ට එක තියෙන ආකාරයෙන්ම ඒ වගේම පාදයක් කියනකොට අපි කොහොමත් ප්‍රධානවම එහෙනම් මේ අවස්ථාවට නිභාවිතා කරන්නේ සංචරණයක් සඳහානි එහෙනම් පේශිමය පාදය කියන ඒ දේහ කොටස සංචරණයට භාවිතා කරනවා ඊළඟට අන්තරංග ගොනුව කියලා අපි ඒ හඳුනාගත්තු කොටස තුල ඔබලු දැක්කා මේ දේහයේ අභ්‍යන්තර අවයව බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තිබ්බා ඒ නිසා එතනදී ඔන්න අපි ඒ දේහ කොටසේ මූලික කෘත්‍යයක් විදිහට ඒ අවස්ථාවත් ඔන්න හඳුනා ගන්න පුළුවන් අභ්‍යන්තර අවයව අන්තර්ගත කර ගැනීම පිළිබඳව ඊළඟට ප්‍රාවරණීය වශයෙන් අපි ඒ අන්තරංග ගොනුවට පිටින් තිබිච්ච පටක ස්තරයක් විදිහට තිබිච්ච ඒ කොටස පිළිබඳව ගත්තොත් එතන මූලික කෘත්‍යයක් විදිහට ඔබලන්ට දක්වලා තියෙන්නේ එහෙනම් මේ කවචය කවචයක් දරන සතුන්ගේ කවචය ශ්‍රාවය කිරීමක් සිද්ධ කරන එක. එතකොට මේ කවචය ගැන කියනකොටත් දැන් අපි මෙතන දකින බොහෝ දෙනෙක්ගේ එහෙනම් මේ කවචය බාහිර කවචයක් විදිහට හඳුනගත්තා. උදාහරණ විදිහට දැන් මේ ගොළු බෙල්ලගේ ඔබල දකින බාහිර කවච විදිහට මේ අනිත් දකින බොහෝ ජීවීන්ගේ අපිට මේ බාහිර කවචයක් විදිහට තමයි දකින්නට ලැබෙන්නේ. එතකොට මම තව ඔයගලන්ට උදාහරණයකින් ඉස්සෙල්ලා කිව්වා දැල්ල පිළිබඳව කතා කරනකොට එයාගේ කවචය පිහිටන්නේ අභ්‍යන්තරයේ කියලා. කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච ඒ අභ්‍යන්තර කවචයක් තමයි මෙයාගේ පිහිටන්නේ. එතකොට
ඒක තමයි අපි ඔය දැලි පොත්ත වශයෙන් හැඳින්වීම සිද්ධ කරන්නේ. එතකොට මියගිය ඒ දැල්ලන්ගේ බොහෝ වෙලාවට ඒ දැලි පොතු මේ වෙරළවල් වලට සමහර කාලවලදී ගොඩක් දකින්නට පුළුවන්. ඒ වගේ ඒ දැලි පොත්ත තමයි එහෙනම් මේ දැල්ලගේ අභ්‍යන්තර කවචය වෙන්නේ. කැල්සියම් කාබනේට් වලින් තමයි මේ කවච හැදිලා තියෙන්නේ. දැන් මේ විදිහට මේ මොලුස්කාවන් පිළිබඳව කතා කරනකොට තව විශේෂිත දෙයක් තමයි ඕගොල්ලන්ට මම අර ඉස්සෙල්ලා පෙන්නපු රූපසටහන තුලත් ඕගොල්ලෝ දකින්න ඇති මේ ආහාර මාර්ගියත් එක්ක කතා කරනකොට මේ මුඛයේ පිහිටලා තියෙන විශේෂිත කොටසක් මේක හඳුන්වනවා රේත්‍රිකාව වශයෙන්. බලන්න රේත්‍රිකාව පිහිටීම පිළිබඳව ගත්තොත් අපිට මෙන්න මේ වගේ ස්ථානයක් තමයි මේ රේත්‍රිකාව පිහිටීම පිළිබඳව දක්වන්නට තියෙන්නේ. බලන්න මේ රේත්‍රිකාව කියන්නේ මොකක්ද කියලා. මේ රේත්‍රිකාව මේ මොලුස්කාවන්ගේ ආහාර ගැනීම සඳහා වැදගත් වෙන විශේෂිත කොටසක්. ඒගොල්ලන්ගේ මුඛයේ තමයි පිහිටන්නේ මේ රේත්‍රිකාව කියන්නේ. මේක හරියට මේ පුංචි පුංචි දත් ඉතා කුඩා දත් තියෙන මේ කයිටිනීමය කයිටින් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කයිටිනීමය වශයෙන් හඳුනන කයිටිනීමය හරියට රිබන් රිබන් එකක් වගේ රිබන් ආකාරමය ව්‍යුහයක් තමයි මේ රේත්‍රිකාව වශයෙන් හැඳින්වීම සිද්ධ කරන්නේ. එතකොට ප්‍රධානවම ඔය ශාක ආහාර يعني ශාක පට කොටස් ආහාරයට ගන්න ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් බොළු බෙල්ල වුණත් මේ ගොඩක් වෙලාවට මේ පැලෑටි සූරා කන ඒ වගේ ස්වභාවයක් දකින්නට පුළුවන්. එතකොට මේ පොතු වගේ කොටස් සූරා කෑම වගේ දෙයක් තමයි යා සිද්ධ කරන්නේ යාගේ ආහාර ගැනීමේදී. එතකොට මේ වගේ දේවල් වලදී මේ සූරා කෑම මේ වගේම අපි සමහර ලවට දකින්නේ බොළු බෙල්ල කපලයි කියලා ඔය පොඩි මිරිස් පැල වගේ ඒ කැපීම් සිද්ධ කරන ආකාරයක් මේ බොළු බෙල්ලන් මම උදාහරණ දෙකක් බොළු බෙල්ලන් එනම් මෙතනදී ඒ විදිහට අපිට අපි මේ ගොළු බෙල්ල උදාහරණයට ගන්න අපිට බහුතරයක් මේ මොලුස්කාවන් විදිහට අපිට මේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන නිතරම වගේ දකින්න ලැබෙන මොලුස්කාවෙක් තමයි ඒ ගොළු බෙල්ල කියන්නේ. ඒ නිසා අපිට පහසුවෙන් යාගේ ලක්ෂණත් එක්ක මේ වංශය පිළිබඳව මේ වංශයේ ලක්ෂණ පිළිබඳව සංසන්දනය කරගන්නට පුළුවන්. එතකොට ඒ විදිහට එහෙනම් මේ වගේ මේ මොලුස්කාවන්ගේ ඒ මුඛයේ අන්තර්ගත වෙලා තියෙන මේ ආහාර සූරා ගැනීමක් සිද්ධ කරන්නට හරි එහෙම නැත්නම් ඒ කපා ගැනීමක් සිද්ධ කරන්නට හරි තමයි මේ කියන රේත්‍රිකාව භාවිතා කරන්නේ. එතකොට එහෙනම් මේක මේ කයිටිනීමය දත් සහිත පටියක් වගේ රිබන් ආකාරයේ පටියක් වගේ උපාංගයක් තමයි මේ කියන රේත්‍රිකාව. රේත්‍රිකාව කියන මේ විශේෂිත ව්‍යුහයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ කියන රේත්‍රිකාවක් දකින්නට ලැබෙන්නේ මේ මොලුස්කා වංශයේ පමණයි. ඔන්න එහෙනම් ඒකත් විශේෂිත කරුණක් මේ වංශයට පමණක් දකින්නට ලැබෙන විශේෂිත ලක්ෂණයක් විදිහට දෙයක් සඳහන් කරන්නට කිව්වොත් ඔබලන්ට එහෙනම් මෙන්න මේ රේත්‍රිකාව කියන දේ යොදා ගන්නට පුළුවන්. මේ අවස්ථාව භාවිතා කරන්නට පුළුවන්. එහෙනම් මේ විදිහට ඔන්න අපි මේ අවස්ථාව හඳුනගත්තා. දැන් මේගොල්ලන්ගේ මේ ඊළඟට අපිට හඳුනා ගන්නට තියෙන දෙයක් තමයි දැන් මේ දේහය පිළිබඳවනේ අපි දැන් මේ වෙනකන් කතා කරේ. දේහය පිළිබඳවත් කතා කරනකොට අපිට මේ දේහය දිහා බලනකොට තමයි ඇතැම් සතුන්ගේ දකින්නට ලැබෙන සුවිශේෂී අවස්ථාවන් දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ ඇතැම් සතුන්ගේ ඔයගලන්ට පේනවා මේ ග්‍රාහිකා ඒ වගේම මේ බාහු දැරීමක් සිද්ධ වෙලා තියෙන හැටිත් මෙතනදී දැක ගන්නට පුළුවන්. බලන්න මේ රූප සටහනේදී ඔයගලන්ට මේ එක් එක් කිහිප දෙනෙක්ම මේ මොලුස්කා වංශයට අයිති ජීවීන් කිහිප දෙනෙක්ගෙම කොටස් නම් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මම හිතන්නේ ඒක වැදගත් වෙයි ඔයගලන්ට මේ අය පිළිබඳව විශේෂයෙන් ඒ ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරනකොට. බලන්න මෙතනදී මේ මුලින්ම ඔයගලන්ට දක්වලා තියෙන්නේ අටපියල්ල තමයි ඔය කයි වශයෙන් උත් හඳුන්වන්නේ. එතකොට යාගේ බලන්න මේ පැතලි පේශීමය පාදය ඔයගලන්ට මෙතන හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම කවච පළක අපි මීට ඉස්සෙල්ලා දැක්කා මේ අටපියල්ලගේ මෙන්න මේ රූප සටහන ඔයගලන්ට දකින්න ලැබෙන. බලන්න මේකෙදී ඔයගලන්ට පැහැදිලිව දකින්නට ලැබෙනවා යාගේ මේ පේශීමය පාදය ඊළඟට මේ කවච
පලක විදිහට ඔයගොල්ලෝ මේ සංඛ්‍යාත්මකව මේක ගණන් කරොත් ඔයගලන්ට තේරෙනවා කවච පලක 8ක් මෙතනදී දකින්න ලැබෙනවා. හරියට පියලි 8ක් වගේ තමයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා වෙන්නේ බොහෝ දුරට මේ 8 පියල්ල වශයෙන් හඳුන්වන්නේ. ඒ විදිහට ඒ 8 පියල්ල හැවත් මේ කයිට් වශයෙන් හඳුන්වන මේ ජීවියාගේ ස්වභාවය අපිට දැක ගන්නට පුළුවන්. ඊළඟට බලන්න ඊළඟට B වශයෙන් හඳුන්වලා තියෙන්නේ ඒ කයිටින්ගෙම අභ්‍යන්තර ව්‍යුහය. අභ්‍යන්තරව දැන් මේ ජීවියා තුළ දැන් මේ කවච පළක වලට ඇතුළතින් ඉන්න ජීවියාගේ මොන වගේ ස්වභාවයක්ද දකින්නට ලැබෙන්නේ කියන එක තමයි මේ B රූප සටහනෙන් දක්වලා තියෙන්නේ. බලන්න එතනදිත් ඔයාලට පේනවා මේ ආහාර මාර්ගය මෙතනදී දක්වලා තියෙනවා. ඊළඟට මේ ආහාර මාර්ගයේ මේ මුඛය තුල රේත්‍රිකාව විහිදලා තියෙන ආකාරය මෙතනදී ඔයගලන්ට දක්වලා තියෙනවා. ඒ වගේම මේ ජලක්ලෝම දක්වලා තියෙනවා. විශේෂයෙන් මේගලන්ට ශ්වසනයට වැදගත් වෙන ව්‍යුහ විදිහට ක්‍රියා කරනවා. ඊළඟට බලන්න මේ ඉහලින් කවච පලකට දක්වලා තියෙනවා. එහෙනම් මේ විදිහට යාගේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව අපිට අදහසක් ගන්නට පුළුවන්. ඊළඟට බලන්න සී රූප සටහනේ ඔබලන්ට දක්වලා තියෙනවා බාහිරයෙන් කොහොමද ගොළු බෙල්ලන් දිස් වෙන්නේ කියන එක පිළිබඳව. බලන්න එතනදී ප්‍රමුඛව ඔන්න කවචය කියන කොටස අපි මේ ගොළු බෙලු කටුව වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඒ තමයි එහෙනම් මෙයාගේ කවචය කොටස. මේ කවචය කොටසත් එක්ක තමයි ඔබලන්ට පේනවා මෙයාගේ මේ දේහයේ සමමිතියක් පිළිබඳව අපිට ඒ නිසා කතා කරන්නට බැහැ. ඒකයි අපි අසමමිතිකයි කියලා හඳුන්වන්නේ මේ ජීවීන්. ඊළඟට මෙයාගේ පේශීමය පාදයේ කොටස පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඊළඟට මේ ගුදයේ පිහිටීම දක්වලා තියෙනවා. ඊළඟට මේ හිසේ අපි මේගොල්ලන් එතකොට ශීර්ෂණයක් දක්ින්නට ලැබෙනවා මේ දේහයේ పూర్ව කෙළවර. බලන්න ඒ කොටස්වල අපි දැන් අර ඉස්සෙල්ල වංශවලදී දැක්කට වැඩිය දැන් බලන්න ක්‍රමයෙන් හොඳ මේ සංවේදක ව්‍යුහ ඇතිවීම ඒවා වර්ධනය වීම සිද්ධ වෙලා තියෙන හැටි අපිට මෙතනදී දැක ගන්නට පුළුවන්. එතකොට මේ මේ කොටසෙන් ඔයගොල්ලෝ මේ දකින්නේ ඇස් සහිත දිගුග්‍රාහික. මේ ඇස් තමයි මේ කොටස්වල කෙළවර දකින්නට ලැබෙන්නේ. ඇස් සහිත දිගුග්‍රාහික තමයි මෙතනදී මේ දෙපසට දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ ඉදිරියෙන් ඔයගලන්ට පේනවා තවත් මේ වගේ කුංචි නෙරුම් දෙකක්. ඒවා කෙටි ග්‍රාහිකා. මේ කෙටි ග්‍රාහිකා වැදගත් වෙනවා විශේෂයෙන් මේ රසායනික සංවේදනයට. රසායනික සංයෝග පිළිබඳව සංවේදනයක් නැති කරගන්නට මේ කෙටි ග්‍රාහිකා දෙක ඒගොල්ලන්ට වැදගත් වෙනවා. මේ දේවල් වලින් සමන්විත වෙච්ච මේ හිස කොටස දේහයේ పూర్ව කෙළවරේ දැක ගන්නට පුළුවන්. ඊළඟට මේ D අවස්ථාවේ D රූප සටහනෙන් ඔබලන්ට නැවතත් දක්වලා තියෙනවා මේ ගොළු බෙල්ලගෙම අභ්‍යන්තර ව්‍යුහය කොයි විදිහටද දිස් වෙන්නේ කියලා. එයාගෙත් මේ ආහාර මාර්ගය කොටස එක්ක ගත්තොත් මේ අන්ත්‍රය මේ කොටස් කොහොමද මෙතනදී ගමන් කරලා තියෙන්නේ. මේ බුදය පිහිටීම දක්වලා තියෙන්නේ ඇයි මේ ස්ථානයට අදාළව කියන එකත් දැන් ඔබලන්ට මෙතනදී පේනවා ඇති. ඊළඟට මෙතනදී මේ ජලක් ලෝම දක්වලා තියෙනවා. ඒවැයි පිහිටීම ආවරණ කුහරය ඊළඟට කවචය පිහිටලා තියෙන ආකාරය මේ පිටතින් පාදයේ අපිට බාහිරේනුත් දකින්නට ලැබිච්ච කොටසක් විදිහට ඒක හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට බලන්න ඊ රූප සටහනේ ඔබලන්ට දක්වලා තියෙන්නේ මෙතනදී බලන්න මේ අපි මේ මට්ටි වශයෙන් හඳුන්වන ජීවීන්ගේ තමයි මේ විදිහට මේ රූප සටහනක් දක්වලා තියෙන්නේ. බලන්න එතනදී පිටතින් බැලුවාම මෙයාව කොහොමද දිස් වෙන්නේ කියන එක මෙතනදී ඔයගලන්ට දැක ගන්නට පුළුවන්. එතකොට යාගේ කවච පළක විදිහට කවච පළක දෙකක් දකින්නට ලැබෙනවා. හරියට අර පියන් දෙකකින් වැහිලා වගේ මෙයා ඉන්නේ ඒ හේතුව නිසා. ඒ කවචය ගත්තොත් ඒක පළක දෙකකින් සමන්විත වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් අර අපි ඉස්සෙල්ලා දැකපු අටපියල්ලගේ කවචය එතකොට පළක අටකිනුයි සමන්විත වෙලා තිබ්බේ. මේවත් විශේෂී ලක්ෂණ. මේගොල්ලන්ගේ මේ බාහිරව දකින්නට පුළුවන් ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නකොට ඊළඟට මෙයාගේ මේ විදිහට මේ පේශීමය පාදය කොටසත් අපිට හඳුනා ගන්න පුළුවන්. බලන්න අභ්‍යන්තරයෙන් මෙයාගේ ඒ දේහය මේ කවච
වලට ඇතුළතින් සිටින ජීවියා පිළිබඳව ගත්තොත් ඒ ජීවියාගේ එතකොට මේ විදිහට මේ නිරාපු මේ කොටස පාදයේ වශයෙන් හඳුන්වනවා බලන්න යාගේ ආහාර මාර්ගයේ පිහිටි මන්ත්‍රයත් එක්ක ඒ කොටස් ටික දක්වලා තියෙනවා ප්‍රාවරණීය පිහිටීම දක්වලා තියෙනවා ඊළඟට ඒක ඇතුළතින් මේ ප්‍රාවරණ කුහරය දක්වලා තියෙනවා ඒ වගේම මේ අභ්‍යන්තරයේ පිහිටන ජලක් ලෝම දක්වලා තියෙනවා මේ විදිහට පිටින් මෙහෙනම් කවචය ඒක අපි බාහිරවත් නිරීක්ෂණය කරපු අවස්ථාව විදිහට ඔන්න ඒ අවස්ථාව දැක ගන්නට පුළුවන් ඒ අවස්ථාව දෙක ඊළඟට අපිට තවත් මෙතනදී හඳුනා ගන්නට තියෙනවා මේ G H කියන අවස්ථා දෙකෙන් ඔබලන්ට දක්වලා තියෙනවා මේ බූවල්ලයි මේ G අවස්ථාවෙන් දක්වලා තියෙන්නේ බූවල්ලා එතකොට ඊළඟට H අවස්ථාවෙන් දක්වලා තියෙනවා මේ දැල්ලගේ බාහිර පෙනුම ඊළඟට I අවස්ථාවෙන් දක්වලා තියෙනවා දැල්ලගේ අභ්‍යන්තර ව්‍යුහය කොහොමද දිස් වෙන්නේ කියලා මුලින්ම දැන් මේ බූවල්ලා දිහා බැලුවොත් බලන්න මේ බූවල්ලාගේ ඒත් ඔයගලන්ට පේනවා මේ ප්‍රමාණයෙන් විශාල හිසක කොටසක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය විවිධ වාර්තා මේ වැඩසටහන් වගේ නරඹනවා නම් මේ මුහුද මුහුදේ සිටින ජීවීන් පිළිබඳව ජීවීන්ගේ විවිධත්වය පිළිබඳව දක්වන ඔයගොල්ලෝ ඒවැයිදි නිරීක්ෂණය කරලා ඇති දැකලා ඇති මේ වගේ ජීවීන් කොහොමද ඒගොල්ලන් සංචරණය කරන හැටි කොහොමද ගමන් කිරීම සිද්ධ කරන හැටි මේ දැල්ලා වගේ ජීවීන් ගත්තාම විශේෂයෙන් මේ හරි අපූරු මේ සංචරණ ක්‍රම ඒගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා එතකොට මේ බූවල්ලාගේ ගත්තොත් ඔබලන්ට පේනවා මෙතනදී හිස කොටස ඊළඟට යාගේ මේ ඇස් දකින්නට ලැබෙනවා ඒ වගේම බලන්න මේ විශාලව දකින්නට ලැබෙන ග්‍රාහිකා දේහයේ මේ ග්‍රාහිකා දකින්නට ලැබෙනවා ඒව ප්‍රධානව සංචරණයට ඒගොල්ලන්ගේ විවිධ මේ ආහාර ලබා ගැනීම වලදී ආරක්ෂාවට මේ කියන කරුණු වලට යොදා ගන්නවා විශාල ග්‍රාහිකා ද යෝධ බූවල්ලන් විශාල බූවල්ලන් ගත්තොත් ඒගොල්ලන්ගේ මේ ග්‍රාහිකා ආ විශාල විදිහට වර්ධනය වෙලා තියෙනවා ඒ ග්‍රාහිකාවලත් මේ චූෂකර පිහිටලා තියෙන ආකාරයත් ඔබලන්ට මෙතනදී මේ දකින්නට පුළුවන් ඊළඟට මේ දැල්ලා පිළිබඳව ගත්තොත් බලන්න දැල්ලා ගෙත්ත ඔබලන්ට මේ ග්‍රාහිකා දකින්නට ලැබෙනවා ග්‍රාහිකා මේ විදිහට දක්වලා තියෙන ඒ වගේම බලන්න යාගේ මේ හිස කොටසි හිස කොටසේ මේ විදිහට පැහැදිලිව මේ දකින්නට ලැබෙන මේ ඇසක් ඇස් කියන අවස්ථාව ඔන්න මෙතනදී සංවේදක ව්‍යුහ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් දැන් මෙතනදී මේ අයි අන්තිම අවස්ථාවෙන් ඔබලන්ට දක්වලා තියෙන්නේ දැල්ලාගේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව ඒකෙදිත් බලන්න මේ මුඛය ආශ්‍රිතව බලන්න යාගේ මේ රේත්‍රිකාව කියන ව්‍යුහය ඔන්න එනම් මෙතනදී දකින්නට ලැබෙනවා ඊළඟට ආහාර මාර්ගයේ පිහිටීම මෙතනදී දක්වලා තියෙනවා ඒකම බලන්න දැල්ලාගේ කවචය මේ අභ්‍යන්තරව තමයි දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ අපි කිව්වා දැල්ලට තියෙන්නේ අභ්‍යන්තර කවචයක් කියලා එහෙනම් මෙන්න මේ වගේ පිහිටීමක තමයි එයාගේ මේ අභ්‍යන්තර කවචය දකින්නට ලැබෙන්නේ ඒ වගේම එයාගේ මේ ජලක් ලෝම ඔන්න හඳුනා ගන්නට පුළුවන් මේ විදිහට මේ මම මේ විදිහට ඔයගලන්ට හඳුන්වලා දුන්නේ මේ වංශයට අයිති විශේෂවල එකෙක් මේ අපි හඳුනාගත්ත විශේෂවල කොයි ආකාරයේ විවිධත්වයක්ද අපි මේ කතා කරපු ලක්ෂණ එක්ක කොයි වගේ සැකස්මක්ද දේහයන් වල දකින්න ලැබෙන්නේ කියන එක ඕගලන්ට අවබෝධ වෙන්නට ඇති ඒ විදිහට දකිනකොට එතකොට මේ කියපු කරුණුත් එක්ක දැන් අපි එක් එක් කොටස් පිළිබඳව නැවතත් කතා කරගෙන ගියොත් මේ ආහාර මාර්ගයක් පිළිබඳව කතා කරනකොට ඔබලන්ට පේනවා මේ දර්ශීය දේහ සැලැස්ම තුලත් මේ මුඛයකින් ආරම්භ වෙලා හුදයකින් අවසන් වීම සිද්ධ වෙන සම්පූර්ණ ආහාර මාර්ගයක් අප සම්පූර්ණ ආහාර මාර්ගයක් කියන්නේ ඒ ආහාර මාර්ගයට මේ ආහාර අධිග්‍රහණය කරන්නට මුඛයක් සහ අවසානයේදී ඒ ජීර්ණීය නොවූ දේවල් සහ ඉවත් කළ යුතු දේවල් දේහෙන් ඉවත් කරන්නට මේ වැදගත් වෙන ආහාර මාර්ගයෙන් ඉවත් කරන්න වැදගත් වෙන බුදයකුත් ඒ ආහාර මාර්ගයේ පිහිටනවා නම් ඒ වගේ එකක් අපි සම්පූර්ණ ආහාර මාර්ගයක් වශයෙන් හඳුන්වනවා. එතකොට මෙතනදී ඔබලන්ට පේනවා
මේ මොලස්කාවන්ගේ ඒ වගේ සම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි දකින්නට ලැබෙන්නේ. අපි මීට ඉස්සෙල් කතා කරපු සමහර සත්ව වංශවල අපිට මේ සම්පූර්ණ ආහාර මාර්ගයන් නේ අපි එතනදි කිව්වා අසම්පූර්ණ ආහාර මාර්ග කියලා. සමහරුන්ගේ මේ මුඛයක් විතරයි ආහාර මාර්ගයේ දකින්නට ලැබුණේ. ඒ වගේ අවස්ථාවන් අපි මේ අසම්පූර්ණ ආහාර මාර්ග වශයෙන් හැඳින්නුවා. දැන් මෙතනදී ඔන්න සම්පූර්ණ ආහාර මාර්ගයක් දැක ගන්නට පුළුවන්. මේගොල්ලන්ගේ මේ ගුදය විවුර්ත වීම බොහෝ වෙලාවට සිද්ධ මේ ගුදය විවුර්ත වීම සිද්ධ වෙන්නේ අපි මේ හැඳින්වපු මේ ප්‍රාවරණ කුහරය කියන කොටසට තමයි විවුර්ත වීම සිද්ධ වෙන්නේ. දැන් එතකොට ආහාර මාර්ගයත් එක්ක කතා කරනකොටම අපිට අපි මේ ඉස්සෙල්ලා හඳුනාගත්තු මේ රේචිකාව කියන එක. ඒ කියන්නේ බොහොමයක් සතුන්ගේ මේ මුඛය තුල මේ අපි කිව්වේ කයිටිනීමේ දත් සහිත පටියක් විදිහට පිහිටන මේ රේචිකාව එනම් දැක ගන්නට පුළුවන්. මේක රේචිකාව මොන වගේ දෙයකටද වැදගත් වෙන්නේ කියන එක පිළිබඳව නැවතත් මතක් කරොත් අපි කිව්වා මේ ආහාර සූරා ගැනීමක් සිද්ධ කරන්න, ඊළඟට ආහාර කපා ගැනීමක් සිද්ධ කරන්න මේ වගේ දේවල් වලට තමයි මේ රේචිකාව වැදගත් වෙන්නේ කියලත් අපි සඳහන් කරා. දැන් මේ ආහාර මාර්ගෙත් එක්ක කතා කරනකොට මේගොල්ලන්ගේ මේ භෝජනීය මොන වගේද කියලා ඔයගලන්ට හිතනවා ඇති මොන වගේ භෝජන ක්‍රමයක්ද මේගොල්ලන්ට තියෙනවා ඇති කියලා. එතකොට සමහර සතුන් අපිට මෙතනදී හම්බ වෙනවා ශාක භක්ෂක සතුන් විදිහට. දැන් උදාහරණ විදිහට එහෙම කියපු ගමන් ඔයගලන්ට මතක් වෙනවා ඇති ගොළු බෙල්ල වගේ ජීවීන් ගත්තොත් ශාක භක්ෂක ශාකමය ආහාර මත තමයි මේගොල්ලෝ යැපීම සිද්ධ වෙන්නේ. ඒ වගේම සමහර සතුන් ඉන්නවා මාංශ භක්ෂක සතු විශේෂයෙන්ම මේ කරදිය වාසී ජීවත් වෙන ඔය බූවල්ලන් වගේ සතුන් වුණත් ඔයගොල්ලෝ දැකලා ඇති ඒ පෙන්නන වැඩසටහන් වලදී වුණත් ඔවුන් වෙනත් මේ ඒ කරදිය වාසී ජීවීන්ව ඒ ආහාර වලට ගොදුරු විදිහට ලබා ගන්න හැටි ඔවුන් පස්සෙන් පන්නගෙන ගිහිල්ලා කොහොමද ඒ ජීවීන්ව ගොදුරු විදිහට ග්‍රහණය කරගන්නේ කියන අවස්ථාවන් දැකලා ඇති. එහෙනම් මේ විදිහට මේ සමහර මොලුස්කාවන් ඔන්න මාංශ භක්ෂක භෝජන ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ වගේම සමහර සතුන් දැන් ඔය මාට්ටිකා වාටි වගේ ආකාර ගත්තොත් අපි හඳුන්වනවා පෙරාබුදින්නන් වශයෙන්. ඔවුන් පෙරාබුදින්නන් විදිහට තමයි අපි ඔන්න හඳුනගත්තේ ඒගොල්ලන්ගේ ජලජ පරිසරයේදී විශේෂයෙන් මේ ලැබෙන දේහය තුළට ජලය ලබා ගන්නකොට ඒ දේවල් එක්ක ඒ අවශ්‍ය කරන භෝජනයට අවශ්‍ය කරන දේවල් ඒගොල්ලන්ගේ දේහය තුළ ඉතුරු කර ගැනීමක් සිද්ධ කරලා ජලය නැවතත් දේහයෙන් පිට කර හැරීමක් සිද්ධ කරන ආකාරයට ඒගොල්ලන්ගේ ආහාර මාර්ගයන් සකස් වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ විදිහට අපිට මේ විවිධ භෝජන ක්‍රම හඳුනා ගන්නට පුළුවන් මේ කියන සත්ව වංශය තුල. ඒ වගේම දැන් ඊළඟට අපි මේගොල්ලන්ගේ මේ ශ්වසනයක් පිළිබඳව කතා කරොත් ළමයි ඔන්න දැන් අපි මේ එක් එක් කොටස් පිළිබඳව විශේෂයෙන්ම දැන් මේ වංශ වශයෙන් කතා කරනකොට මේ හඳුනා ගැනීමක් සිද්ධ කරනවනි. මෙතනදී මේ ශ්වසනය පිළිබඳව කතා කරනකොට ඔබල දකින්නේ නැති අපි අර අභ්‍යන්තර ව්‍යුහ විදිහට කතා කරපු මේ ජීවීන් බොහෝ දෙනෙක්ගෙම අපි මේ ජලක් ලොම වශයෙන් මේ විශේෂයෙන් ඒ ශ්වසනය සඳහා තියෙන ව්‍යුහ විදිහට හඳුනගත්තා. දැන් එහෙනම් මේ ජලජ සතුන්ගේ ප්‍රධානම එහෙනම් ජලජ සතුන්ගේ තමයි මේ ශ්වසනයට වැදගත් වෙන අවයව විදිහට මේ ජලක් ලොම ඔන්න දැක ගන්නට හැකියාව තියෙනවා. ඒක ඔන්න මතක තියා ගන්න. ඊළඟට දැන් භෞමික සතුන්ගේ වගේ ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ මම අර ප්‍රාවරණීය පිළිබඳව මේ මොලස්කාවන්ගේ දේහය සමන්විත වෙන කොටස් තුනෙන් ප්‍රාවරණීය පිළිබඳව කතා කරනකොට මම එතනදිත් ඔයගලන්ට කිව්වා මේ ප්‍රාවරණයේ එක කෘත්‍යයක් විදිහට මේ හරහා මේ ශ්වසන වායුව මාරුවක් සිද්ධ කරනවා කියලා. එහෙනම් ප්‍රධානවම මේ විශේෂයෙන් මේ භෞමික සතුන් අපි ප්‍රධානම මේ ජලක්ලෝබ් හිටීම් පිළිබඳව කතා කරන්නේ ජලජ සතුන් පිළිබඳවනි. එතකොට මේ භෞමික සතුන්ගේ ශ්වසනය පිළිබඳව කතා කරනකොට ඒගොල්ලන්ගේ මේ ප්‍රාවරණීය හරහා තමයි ශ්වසන වායු වමාරු කර ගැනීමක් සිද්ධ කරන්නේ. ඔන්න මේ අවස්ථාවත් විශේෂ අවස්ථාවක් විදිහට ඔබලන්ට මතක තියාගන්න පුළුවන්. දැන් ඊළඟට මේ බහිස්රාවයක් පිළිබඳව කතා කරනකොට මේ මොලුස්කාවන්ගේ දකින්නට ලැබෙනවා ඔයගලන්ට මෙතන මේ රූප සටහන තුලත් දක්වලා තියෙනවා මේ මෘක්කිකා. එහෙම නැත්නම් මේ පශ්ච මෘක්කිකා වශයෙන් උත් හැඳින්වීම සිද්ධ කරනවා. ඒ පශ්ච මෘක්කිකා වලින් තමයි මේගොල්ලන්ගේ
මේ බහිස්ථාවී කෘත්‍ය සිද්ධ වෙන්නේ. එතකොට මේ යාගොල්ලන්ගේ බහිස්ථාවී විවර මේ ප්‍රාවරණ කුහරයට තමයි ඒවා විවෘත වීම සිද්ධ වෙන්නේ. මෙතන දකින්න ලැබෙන මේ බහිස්ථාවී බලන්න මේ වෘක්කිකාව හා සම්බන්ධව ඒකේ අවසානයේට මේ නාය ඇවිල්ලා සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ ප්‍රාවරණ කුහරයට. එහෙනම් ඒ විදිහට මේ බහිස්ථාවී විවර ප්‍රාවරණ කුහරයට විවෘත වීමක් එතනදී හඳුනා ගන්නට පුළුවන්. ඊළඟ මේ බලන්න සැකිල්ලක් පිළිබඳව කතා කරොත් එහෙම අපිට මේ සැකිල්ල පිළිබඳව කතා කරනකොට ඔන්න වැදගත් වෙන දෙයක් අපි මීට ඉස්සෙල්ලත් හඳුනාගත්තා. ඒ තමයි මේ කැල්සියම් කාබනේට් වලින් නිර්මාණය වෙච්ච සැකිල්ලක් අපිට මේගොල්ලන්ගේ කවචයක් වශයෙන් අපි ප්‍රධානව හැඳින්නුවා. එතකොට බොහෝ සතුන්ගේ මෙන්න මේ අවස්ථාව දැක ගන්නට පුළුවන්. කැල්සියම් කාබනේට් වලින් නිර්මාණය වෙච්ච කවචයක් එහෙම නැත්නම් බාහිර සැකිල්ලක් මේ ජීවීන්ගේ සැකිල්ල විදිහට ඔන්න හඳුනා ගන්නට පුළුවන්. උදාහරණයක් හොඳ උදාහරණයක් විදිහට අපි නිතර දකින මේ ගොළු බෙල්ලන්ගේ ඒ විදිහට කවචේ එහෙම නැත්නම් මේ බාහිර සැකිල්ල හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේ ජීවීන් බොහෝ දෙනෙක්ගේ මේ බාහිර සැකිල්ලක් ආකාරයේ ව්‍යුහය දකින්නට ලැබෙනවා. ඒ වගේම සමහර සතුන්ගේ සැකිල්ලක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ විදිහට බාහිර හෝ අභ්‍යන්තර හෝ සැකිසිම සැකිල්ලක් දකින්නට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් තමයි අපි ඔය හම්බෙල්ලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා ස්ලග් වශයෙන් හංගොල්ලා වශයෙන් සමහරු හඳුන්වනවා. එතකොට මේ ජීවියා ගත්තොත් මේ කවචයක් නැතුව ගොළු බෙල්ලගේ ස්වරූපය වගේ තමයි මේ හම්බෙල්ලට තියෙන්නේ. මේ හම්බෙල්ලා කියන්නේ කවචයක් රහිත ජීවියෙක්. කවචයක් රහිත මොලුස්කාවෙක්. එහෙනම් එයාගේ ඔන්න මේ අවස්ථාව දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහර සතුන්ගේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ශීන වෙච්ච අභ්‍යන්තර සැකිල්ලක් දරනවා. උදාහරණ විදිහට මම ඔයාලට සඳහන් කරා මේ දැල්ලගේ වගේ අවස්ථාවක් දකින්නට ලැබෙනවා කියලා. ශීන වූ අභ්‍යන්තර කවචයක් අපි මේ දැලි පොත්ත වශයෙන් හඳුන්වන කොටස තමයි මේ විදිහට දක්වන්නේ. ඒ විදිහට ඔන්න සැකිල්ල පිළිබඳව ඒ වගේ අදහසක් අපිට මේ වංශය පිළිබඳව ගන්නට පුළුවන්. ඊළඟට තව වැදගත්ම පද්ධතියක් තමයි අපිට මේ දැනගන්නට අවශ්‍ය වෙන මේ ජීවීන්ගේ සංකීර්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට වඩා දියුණු විය යුතුම පද්ධතියක් තමයි මේ ස්නායු පද්ධතිය. දැන් අපි බලමු එහෙනම් මේ මොලුස්කාවන්ගේ ස්නායු පද්ධතිය කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ කියලා. මේ ස්නායු පද්ධතිය සකස් වීම පිළිබඳව බලනකොට ඔබලන්ට මේ රූප සටහන තුළ මේ දැල්ලෙක්ගේ ස්නායු පද්ධතිය පිහිටීම පෙන්වලා තියෙනවා. ඒකදී ඔබලන්ට පේනවා මේ මොළය කියලා දේහයේ පූර්ව කොටසේ හිස කොටස ආශ්‍රිතව දකින්න දක්වලා තියෙනවා එක අවස්ථාවක්, එක ව්‍යුහයක්. මෙතනදී අපිට මේ කොටස හරියටම දැක්වුවොත් මෙයාගේ මේ අන්නසෝත්‍රයේ වටේ පිහිටලා තියෙන ගැන්ග්ලියා වලින් සමන්විත වෙන ස්නායු වලයක් තමයි මෙතනදී මේ විදිහට මේ මොළය වශයෙන් දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට ඒකෙන් මේ ස්නායු රැහන් ස්නායු රජ්ජු යුගල් දෙකක් ඇතිවීම සිද්ධ වෙලා තියෙනවා දේහයේ අපර දෙසට. ඒ විදිහට සකස් වෙච්ච ස්නායු පද්ධතියක් තමයි මේ කියන මොලුස්කාවන්ගේ දකින්නට ලැබෙන්නේ. දැන් මේ ස්නායු පද්ධතියක් ගැන කියනකොට ඒකම අපිට කතා කරන්නට තියෙන වැදගත් දෙයක් තමයි මේ සංවේදක ව්‍යුහයන් පිළිබඳව. එහෙනම් මේ සංවේදක ව්‍යුහයන් ඔබලන් මේ දැකපු එකකින් ජීවීන්ගේ අපි මේ සංවේදක ව්‍යුහයන් විදිහට කිහිපයක් හඳුනාගත්තා. ඒ විදිහට දකින්නට ලැබෙන විශේෂිත සංවේදක අවයව විදිහට මේගොල්ලන්ගේ ඔන්න සරල ඇස් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මේ ස්ථානවලත් ඔබලන් මේගොල්ලන් මේ පේනවා මේ විශේෂයෙන් ගොළු බෙල්ල දිහා බලන ගොළු බෙල්ලගේ අපි කිව්වා මේ කෙටි ග්‍රාහික අවශ්‍යයෙන් හැඳින්වුවා රසායනික සංවේදක ව්‍යුහ විදිහට අපි ඒව නම් කිරීමක් සිද්ධ කරා. එහෙනම් ඒ විදිහට මේ ග්‍රාහිකා ඒ වගේම අක්ෂි ලබ සමහර අය දකින්න ලැබෙනවා. ඒ වගේම තුලා කෝෂ්ඨ මේ වගේ සංවේදක ව්‍යුහ ගණනාවක් මේ එක් එක් විශේෂ තුල මේ පද්ධතිය මේ කියන වංශය තුල අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මෙතනදී දැන් මේ දැල්ලා බූවල්ලා වගේ ජීවීන්ගේ ගත්තොත් ඔයගලන්ට පේනවා ටිකක් මේ ඇස් උනත් මේ අනිත් ජීවීන්ගේ දකින්නට වැඩිය ටිකක් සංකීර්ණ ටිකක්
වඩා විකරණීය වෙච්ච තත්ත්වයකින් පවතිනවා කියලා ඔන්න මෙතනදී ඔයගොල්ලෝ මේ රූප සටහන් දිහා බලනකොට පේනවා. මෙතනදී අපි සාමාන්‍යයෙන් මේ දැල්ලගේ වගේ බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ හරියට මේ පෘෂ්ඨ වංශිකයින්ට සමාන වගේ පෘෂ්ඨ වංශිකයින්ගේ දැන් මේගොල්ලෝ මේ අපෘෂ්ඨ වංශීන් නේ වුණාට හරියට පෘෂ්ඨ වංශීන්ගේ දකින්න ලැබෙනා වගේ විශාල ඇස් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ බලන හිස කොටස වුණත් මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් හොඳින් විශේෂණීය වීමක් එතනදී දකින්න ලැබෙන හොඳින් වර්ධනය වෙච්ච හිසක් දකින්නට ලැබෙනවා. දැන් මේ එක්කමන් චුට්ටක් මේ ග්‍රාහික පිළිබඳව කතා කරොත් එහෙම ඔයාලට පේන මේ මෙයාගේ දැන් මේ පාදේ අපි මේ දේහ පිළිබඳව කතා කරනකොට මේ පාදය කියලා එක දේහ කොටසක් පිළිබඳව කතා කරානේ. මෙන්න මේ පාදයේ කොටස තමයි විකරණීය වීම සිද්ධ වෙලා මේ කියන බාහුව එහෙම නැත්නම් මේ ග්‍රාහිකා ඇතිවීමක් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට බාහු අටකුයි දිග ග්‍රාහිකා දෙකකුයි මෙතනදී මේ ගොලන්ගේ දකින්නට ලැබෙනවා. ග්‍රාහිකා දෙකකුයි අනිත්‍යව බාහුව වශයෙන් හඳුන්වන්නේ සාමාන්‍ය බැලුව බැලුවට අපිට මේ ඔක්කොම හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට මේ පාදයෙන් තමයි මේ කියන දේවල් ඇති වෙලා තින්නේ. මේ වෙයි එතකොට චුෂකර දැරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මම අර ඉස්සෙල්ලත් ඔයගලට කිව්වා වගේ මේ ග්‍රාහිකා මේ දේවල් යොදා ගන්න විශේෂයෙන් මේගොල්ලන්ට මේ සංචරණය කරන්නත් යොදා ගන්න වගේම ප්‍රධානම මේ ගොදුරු අල්වා ගැනීමක් සිද්ධ කරනකොට ගොදුරු අල්වා ගන්න තමයි භාවිතා කරන්නේ. ඒ වගේම මේගොල්ලන්ට මේ තව මම මේ සුවිශේෂී ලක්ෂණ ටිකක් මේකට නිකන් කිව්වොත් එහෙම දැන් ඔයගොල්ලෝ මේ දැල්ලාගෙන දැන් මේ වංශය තුල දිගෙන ගත්තා වගේ මොනවා හරි තව දේවල් විශේෂ කරුණු ඒ පිළිබඳව දැනගෙන ඉන්න එක වැදගත් වෙනවනේ. මෙතනදී මේ දැල්ලට විශේෂයෙන් හැකියාව තියෙන වේගයෙන් පිහිනා යෑමේ හැකියාවක් තියෙනවා. හරියට අර මේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ සාමාන්‍ය ජෙට් එකක ක්‍රියාකාරීත්වයක් වගේ හිතන්න අර මේ දැන් මෙතනදී විශේෂයෙන් ඔයගොල්ලෝ ටිකක් ඔය මේ YouTube videos වගේ බැලුවොත් හඳුනා ගන්නට පුළුවන් මේ දැල්ලගේ සංචරණයන් පිළිබඳව. දැන් මේගොල්ලන්ගේ විවිධ විශේෂවල දකින්නට ලැබෙනවා මේ ජල කඳක් අර දෙහයෙන් පිටකිරීමක් සිද්ධ කරනකොට එතනදී ඇති වෙන පීඩනයත් එක්ක ලොකු මේ ඉදිරියට දේහය ඉදිරියට ගමන් කරවලා මේ ඉතා වේගවත් සංචරණයක් ඒ යම්කිසි ගොදුරක් දෙසට හෝ ඒ වගේ වේගවත් සංචරණයක් සිද්ධ කිරීමක් මේ දැල්ලන්ගේ හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තව මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන දෙයක් තමයි මේගොල්ලන්ගේ විශේෂ දෙයක් පිළිනන ළමයි මේ තීන්ත ග්‍රන්ථි ඉන්ක් ග්ලෑන්ඩ්ස්. මේවා මේ ඒගොල්ලෝ භාවිතා කරන්නේ මේගොල්ලන්ගේ ආරක්ෂාවට හරියට මේ තීන්ත වගේ දෙයක් එකකින් විදීමක් සිද්ධ කරනවා. එතකොට යම්කිසි ඒගොල්ලන්ට මොකක් හරි උවදුරක් එනවා නම් දැන් මේගොල්ලන්වත් ගොදුරු කරගන්න දැන් මීට වැඩිය විශාල ජීවීන් එනවනේ. යම්කිසි මත්සයෙක් මෝරා වගේ ලොකු මත්සයෙක් මේ වගේ ජීවීන්ව මිදැල්ලෙක් වගේ ගොදුරු කරගන්නට එනවා නම් එතනදී මෙයා පලා යෑමේ උපක්‍රමයක් විදිහට මේගොල්ලන්ගේ මේ තීන්ත විදිනේ ග්‍රන්ථි වලින් ඒ තීන්ත වගේ කළු පාට හරියට ජලයට ඒක යෙදුවාම ඒ තැන නිකන් හරියට දුමක් ඇති වුණා වගේ මෙතනදී ඒ තත්ත්වයක් ඇති කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ නිකන් දැඩි වගේ ඒ අවස්ථාවක් මේ විදිහට තීන්ත වගේක් එතනදී මුදා හැරීමක් සිද්ධ කරනකොට එතනදී ඒ පරිසරයේ ඒ ඇති වෙන ඒ ජලජ පරිසරය තුළ ඇති වෙන එයා ඉන්න ස්ථානය එතකොට අර එන එයා බුදුරු කරගන්නට එන කෙනාට බලන්න එක ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද දැන් ඒ වගේ දෙයක් සිද්ධ වුණාම දැන් මියාව ගොදුරු කරගන්නට එන ජීවියා වුණත් ලොකු කලබලයකට පත් වෙනවා. දැන් ඒ අවස්ථාවේදී මියාට හැකියාව තියෙනවා එතනින් බේරිලා පලා යන්න. ඒ වගේ ආරක්ෂාකාරී උපක්‍රමයක් අනුගමනය කරන්නට හැකියාව තියෙනවා මේ ඒගොල්ලන්ගේ මේ පවතින විශේෂිත මේ ග්‍රන්ථි තීන්ත ග්‍රන්ථි පිහිටීම නිසා. එන්න ඒකත් අමතරව මතක තියාගන්න මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන විශේෂිත දෙයක් විදිහට. දැන් බූවල්ල වගේ අය ගත්තොත් එහෙම මේගොල්ලෝ මාංශ භක්ෂක. දැන් මේ වංශයක් පිළිබඳව ළමයි අපි මේ විදිහට මේ වංශයක් යටතේ පොදුවේ මේ විශේෂ පිළිබඳව කතා කරාට මේ අපි කතා කරන විශේෂත් නැවතත් විවිධ වර්ග යටතේ මේ විදිහට නැවතත් වර්ග කිරීම වලට ලක් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් මේ වර්ගීකරණය පිළිබඳව හඳුනගෙන තියෙන්නේ දුරාවලිය පිළිබඳව. එතකොට
මේ වංශයක් පිළිබඳව පොදුවේ අපි මේ ජීවීන් ඔක්කොම එකට කතා කරාට මේගොල්ලන්ගෙත් අපිට විවිධ වර්ග නැවතත් දැන් වංශවලින් පස්සේ ළඟට වර්ග පිළිබඳව හඳුනා ගන්න පුළුවන් ගැස්ට්‍රොපෝඩා සෙපලපෝඩා ඒ විදිහට විවිධ වංශ තියෙනවා දැන් ඔබලන්ගේ විෂය නිර්දේශය තුල ඔබලන්ට ඒ විදිහට වර්ග වලට වෙන් කරලා හඳුනා ගන්නට නැහැ නමුත් මීට ඉස්සෙල්ලා අපි පරණ විෂය නිර්දේශය තුලදී ඒ විදිහට මේ වංශවලට වෙන් කරලා එක් එක් වංශවල ජීවීන් වෙන වෙනම හඳුනා ගැනීමකුත් සිද්ධ වුණා මම හිතන්නේ එතනදී ඒ ක්‍රමය වඩා සාර්ථකයි තවදුරටත් ඒ ජීවීන් පිළිබඳව වර්ගීකරණයක් ඇතිව ඉගෙන ගැනීම බොහොමනත ඔබලන්ට අදාළව මේ කරුණුත් එක්ක මේ දේවල් ඔබලන්ට ප්‍රමාණවත් ඔබලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න වලට මේ පිළිතුරු ගලප ගැනීමක් සිද්ධ කරනකොට දැන් එහෙනම් අපි මේ විදිහට ස්නායු පද්ධතියක් පිළිබඳවත් අවසානයේදී කතා කරා ඊළඟට මේගොල්ලන්ගේ මේ සංසරණ පද්ධතියක් පිළිබඳව කතා කරොත් එහෙම මේගොල්ලන්ගේ බොහෝ විශේෂවල නිදැල්ල මුවල්ල වගේ මේ සෙපල පොඩාවන් වශයෙන් අපි හඳුන්වන වර්ගය විදිහට ඒගොල්ලන්ගේ හැර අනෙක් සතුන්ගේ ගත්තොත් මේ රුධිර සංසරණ පද්ධතිය විදිහට ඒගොල්ලන්ගේ පිහිටන්නේ විවෘත රුධිර සංසරණ පද්ධතියක් රුධිර හෙබක් සහිත විවෘත රුධිර සංසරණ පද්ධතියක් තමයි පිහිටන්නේ එතනදී පෘෂ්ඨීයව පිහිටන හෘදයක් ඔබලන්ට මෙතනදී දකින්න ලැබෙනවා හෘදය පෘෂ්ඨීය පිහිටන හෘදයක් ඒගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා දැන් සෙපල පොඩාවන්ගේ කියන්නේ දැල්ල බූවල්ල වගේ ජීවීන්ගෙන් සමෘද්ධ රුධිර සංසරණ පද්ධතියක් දකින්නට ලැබෙනවා ඒ කියන්නේ රුධිර හෙබක් පිහිටීමක් ඒගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ ඒ වගේ වෙනස්කම්කුත් ඔන්න සංසරණ පද්ධතිය පිළිබඳව කතා කරනකොට මේ වංශය තුල දැක ගන්නට පුළුවන් ඊළඟට අවසාන වශයෙන් ප්‍රජනනීය පිළිබඳව කතා කරනකොට ප්‍රජනනයේදී මේගොල්ලන් මේ සියලුම ජීවීන් අපිට හඳුන්වන්නට පුළුවන් ලිංගික ප්‍රජනනයේදී ඒකලිංගික ජීවීන් වශයෙන් කියන්නේ ගැහැණු සතුන් පිරිමි සතුන් කියලා වෙන වෙනම මෙතනදී ප්‍රධානම මේ බහුතරයක් හැබැයි සමහර ආකාර මේ ද්විලිංගික ආකාරات මෙතන හම්බ වෙන බවක් සඳහන් වෙනවා හැබැයි ඔබලන්ට දක්වලා තියෙන්නේ මෙතනදී මේ ඒකලිංගික අවස්ථාව ඒ නිසා ඔබලන් ඔබලන්ට නිර්දේශය තුල දීලා තියෙන මේ කරුණු භාවිතා කරන්න උත්තර ලියනකොට ඒකලිංගික විදිහට ඒ කියන්නේ ගැහැණු සතුන් පිරිමි සතුන් වෙන් වෙන් වශයෙන් හඳුනා භවතිනම වෙන වෙනම ඒ ප්‍රජන ඉන්ද්‍රියයන් පුන් ප්‍රජන ඉන්ද්‍රියයන් ඒ පුන් සතුන් තුලත් පිරිමි සතුන් තුලත් ජායා ප්‍රජන ඉන්ද්‍රියයන් ගැහැණු සතුන් තුලත් පිහිටන විදිහට වෙන වෙනම ලිංග පැවතීමක් තමයි මෙතනදී මේ අදහස් කරන්නේ එතකොට ලිංගික ප්‍රජනනයේදී එහෙනම් ඒ විදිහට මේ ප්‍රජන ඉන්ද්‍රිය ඒගොල්ලන්ගේ ප්‍රජනක පද්ධතිය පිළිබඳව ගත්තොත් ඒවා මේ ප්‍රණාල සහිත ප්‍රජනක පද්ධතියක් තමයි දකින්නට ලැබෙන්නේ. බලන්න මේ ප්‍රජනේන්ද්‍රියන් මෙතනදී දැක්වීමක් සිද්ධ කරලා තියෙනවා පිහිටීම පිළිබඳව අදහසක් ලබා ගන්නට පුළුවන් මෙතනදී ඔබලන්ට මේකෙන්. එතකොට මේ විදිහට ඔන්න ප්‍රජනක පද්ධතිය පිහිටලා තියෙනවා සංසේචනීය පිළිබඳව ගත්තොත් සංසේචනීය ඇතැම් ආකාරවල අභ්‍යන්තර සංසේචනයක් සිද්ධ වෙනවා ඇතැම් ආකාරවල බාහිර සංසේචනයක් සිද්ධ වෙනවා. දැන් මේගොල්ලන්ගෙත් කීට අවස්ථාවන් ඇතිවීමක් සිද්ධ කරනවා දර්ශීය කීටය විදිහට ඒවා ඒ මතක තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ කීටයක් ඇතිවීමක් සිද්ධ වෙනවා කියන එක නිකන් මතක තියාගන්න එතනදී මේ ට්‍රොපෝෆෝ කියන කීටය හරි වෙලිජ කියන කීටය හරි තමයි ප්‍රධානම මේගොල්ලන්ගේ මේ කීට වර්ග විදිහට ඇතිවීම සිද්ධ වෙන්නේ නම් අවශ්‍ය නැහැ ඔබලන්ට නමුත් මත්තක තියාගන්න ප්‍රජනනයේදී ලිංගික ප්‍රජනනයේදී මේ කීට අවස්ථාවක් මේගොල්ලන්ගේ ඇතිවීමක් සිද්ධ වෙනවා කියන එක. ඔය විදිහට අපිට මේ කියන ජීවීන් පිළිබඳව මේ මොලුස්කා වංශිකයන් පිළිබඳව ඔය කතා ටික ප්‍රධානව ඔන්න හඳුනා ගන්නට පුළුවන් මේ මෙතනදී අපි එහෙනම් මේකෙක ජීවීන් විශේෂ අපි මෙතනදී මේ ගත්තු ජීව විශේෂ කිහිපයකදී කොයි ආකාරයේ ලක්ෂණද දකින්න ලැබෙන්නේ කියන එකත් අපි මේ විදිහට හඳුනා ගත්තා. මෙතනදී මේ තව පොඩි දෙයක් ඔයගලන්ට මෙතනදී මතක් කරන්නම් මේ මට්ටි කාවාටි පිළිබඳව පොඩක් අපි ඉස්සෙල්ලා දැන් මෙතනදී මේ දැක්කා. මට්ටි කාවාටි මේගොල්ලෝ ජලජ වාසී මොලුස්කාවන්
මං ඉස්සලත් කිව්වා මේ කවච දෙකකින් කපා හැදිච්ච මේ කියන්නේ කපාට දෙකකින් පළක දෙකකින් හැදිච්ච කවචයක් දරන්නේ ඒ නිසා මේගොල්ලන් ළමයි සාමාන්‍යයෙන් ද්වි කපාටිකයන් වශයෙන් උත් හැඳින්වීම සිද්ධ කරනවා ද්වි කපාටිකයන් බයිවැල්ස් වශයෙන් හඳුන්වනවා දැන් සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ බලන්න මේ දේහය මේ රූප සටහන් වල උනත් මේ අභ්‍යන්තර රූප සටහන දක්වලා තියෙන අවස්ථාවේ උනත් ඔයගලන්ට මෙතනදී මේ හිසක කොටසක් හෝ ඊළඟට මේ ග්‍රාහිකා පිළිබඳව මෙතනදී දැක්වීමක් හෝ ඊළඟට රේචිකාවක් දැක්වීමක් හෝ මෙතන දකින්නට ලැබෙන්නේ නැහැ. ඔන්න ඒකත් එක්ක පොඩ්ඩක් වෙනම මතක තියාගන්න ඔයගලන්ගේ සාමාන්‍ය දැනුමටත් වැදගත් වේවි. මේ මට්ටිකාවාට කියන මේගොල්ලන්ගේ මේ හිස ග්‍රාහිසත් ඊළඟට ග්‍රාහිකා ඒ වගේම ඇස් මේ දේවල් ඊළඟට රේත්‍රිකාව මේ විදිහට අපි අනිත් මොලස්කාවන් තුල දැකපු මේ විශේෂිත ව්‍යුහ මේගොල්ලන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම පාදිය වුණත් බලන්න අපි අනිත් ඇගේ දැක්කා වගේ විශේෂිත වර්ධනීය වෙච්ච පාදයක් නෙමෙයි මේගොල්ලන්ට තියෙන්නේ. හරියට මේ කූඤ්ඤයක් වගේ හැඩය තියෙන. බලන්න දිගු නිකන් මේ සිහින් දිගු ප්‍රමාණය හරියට කූඤ්ඤයක් වගේ. මේ මෙතනත් මේ කවච පළක දෙකෙන් පිටතට නිරප ස්වභාවයකින් මේක දක්වලා තියෙන කත් එක්ක ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ විදිහට මේ පිහිටීම නිසා ව්‍යුහාත්මකව පිහිටීම නිසා මේගොල්ලන් මේක යොදා ගන්නවා. ඒගොල්ලෝ පාදිය මේ ඉන්න පරිසරයත් එක්ක ඒගොල්ලෝ මේ වැලි මඩ හැරිමක් සිද්ධ කරනකොට ඒ වෙයිදී භාවිතා කරනවා. සාමාන්‍ය බොහෝමයක් මේගොල්ලෝ ජීවීන් විදිහට තමයි වාසය කරන්නේ. ඒ වගේම දැන් මට්ටි වගේ අය ගත්තොත් සමහර ලාවට චලනීය වෙමින් පිහිටමින් පිහිනමින් වාසය කිරීමක් සිද්ධ කරන ආකාරත් හඳුනා ගන්න පුළුවන්. කාවාටි වගේ ගත්තොත් බොහෝ වෙලාවට උපස්තරයකට ඇලිලා ජීවත් වෙන ස්වභාවයක් දකින්නට පුළුවන්. මේ විදිහට අපිට මම මේ පොඩ්ඩක් ඒගොල්ලන් ගැන කිව්වේ ඒගොල්ලන්ගේ වෙනත් අයට වැඩිය පොඩි සුවිශේෂී ලක්ෂණ කිහිපයක් අන්තර්ගත වෙලා තියෙන නිසා. ඔය විදිහට එහෙනම් ඔන්න අපිට මොලුස්කා වංශය පිළිබඳව ඒ අවශ්‍ය කරුණු එක්කම මම තව ඔයගලන්ට වැඩිපුර තව දුරටත් ඒ වංශය පිළිබඳව පැහැදිලි වීමක් සිද්ධ වෙන්නයි අනෙකුත් අතිරේක කරුණුත් සඳහන් කිරීම කරේ. යම් ප්‍රශ්නයක් ඔයගලන්ට මේකෙන් ලැබුණාම ඔයගොල්ලෝ අනිවාර්යෙන් පිළිතුරු සැපයීම සිද්ධ කරන්නට ඕනේ ඔයගලගේ විෂය නිර්දේශයට අදාළව පෙළගැසුණු කරුණු වලින්.